අයිබෝවන්තුවේ පුතේ අද ඉංජිනේරු තාක්ෂණ වේදේ විෂය නිර්දේශය යටතේ අපි ගිය සතියේ කතා කරා ඉංජිනේරු ඇඳීම පාඩම සම්බන්ධයෙන් ඒකේ මූලික ජාමිතික උපකරණ අපි භාවිතා කරන උපකරණ සම්බන්ධව අපි ගිය සතියේ කතා කරා අද අපි කතා කරන්න යන්නේ මේ ඉංජිනේරු ඇඳීමක් සඳහා අවශ්‍ය වෙන සිද්ධාන්ත මොනවාද කියන එක ගිය සතියේ අපි කතා කරා ජාමිතික උපකරණ ඊට පස්සේ පරිමාණ භාගයකින් සරල පරිමාණයක් නිර්මාණය කරන ආකාරය විකර්ණ පරිමාණයක් නිර්මාණය කරන ආකාරය අද අපි බලමු දුවේ පුතේ ඉංජිනේරු ඇඳීමකට අවශ්‍ය මූලික සිද්ධාන්ත මොනවාද කියන එක ඒ සඳහා පළවෙනියෙන්ම අපි ඉගෙන ගන්න ඕනේ මේ සඳහා භාවිතා කරන රේඛා වර්ග සම්මත රේඛා අපි බලමු මොනවාද භාවිතා කරන සම්මත රේඛා කියලා ප්‍රධාන වශයෙන් දුවල පුතාලට තිරේ දිස්සෙනවා ඇති ඝන ඛණ්ඩ රේඛා සිහින් ඛණ්ඩ රේඛා කඩ රේඛා සිහින් දාම රේඛා ඡේදීය තල සඳහා භාවිතා කරන දෙකලන ඝන දාම රේඛා සිහින් අඛණ්ඩ රේඛා දැන් අපි දුවේ පුතේ බලමු අපි කොහොමද මේ රේඛා සම්බන්ධ වෙන්නේ කියන එක මම පොඩි උදාහරණයක් සහිතව දුවල පුතාලට පෙන්වන්නම් කොහොමද මේ රේඛා මොන මොන අවස්ථාවලදී අපි භාවිතා කරන්නේ කියලා මම ඉස්සලාම් පොඩි සමාංශන රූපයක් අඳින්න දුල පුතාලා තාම දන්නේ නැහැ මොකද්ද මේ සමාංශන ක්‍රමය ඍජු ප්‍රක්ෂේපණ ක්‍රමය කියන්නේ මොනවද කියන එක මේ සමාංශන රූපයක් කියන්නේ සාමාන්‍යයෙන් ත්‍රිමාණ රූපයක් දැන් මේ වගේ ත්‍රිමාණ රූපයක් ඊළඟට අපි මේකේ අපි හිතමු මේ වගේ සිදුරකුත් තියනවා කියලා මම ඒක වෙන වර්ණයකින් සඳහන් කරන්න. දැන් අපිට ත්‍රිමාණ රූපෙ මෙන්න මේ ආකාරයෙන් පේන්නේ. අපි බලමු මේ අපිට ඩ්‍රෝවින් එකක් අඳින්න ගියාම මේ ඩ්‍රෝවින් එකේ මේ රේඛා වර්ග මොනවාද භාවිතා කරන්න කියලා. රේඛා මේ සඳහා අවශ්‍ය වෙන රේඛා. දැන් දුවේ පුතේ මේ ඇවිල්ලා සමාංශන රූපයක්. අපි බලමු ඍජු ප්‍රක්ෂේපණ ක්‍රමයට ප්‍රථම කෝණේ දුවල පුතාලා තාම දන්නේ නැහැ මම තාම ඉගෙනුවේ නැහැ ඍජු ප්‍රක්ෂේපණ ක්‍රමය කියන්නේ මොකක්ද කියන එක අපි බලමු මම දැනට පොඩි උදාහරණයක් ඍජු ප්‍රක්ෂේපණ ක්‍රමයට ගන්නම් පස්සේ අද අපි ඩ්‍රොවින් වල ඉගෙන ගන්න අවසාන භාගයේදී ඍජු ප්‍රක්ෂේපණ ඇඳීම් සම්බන්ධව දැනට මම රේඛා සම්බන්ධව දුවල පුතාලට කියලා දෙන්න අවශ්‍ය නිසා මම පොඩ්ඩක් ඒ ඍජු ප්‍රක්ෂේපණ ක්‍රමයේ ඩ්‍රොවින් එකක් ඒ රූප සටහන් එන ආකාරය ඉදිරි පෙනුම පැති පෙනුම මට දැන් මෙතනදී ඇත්තනම දුවල පුතාලට කියලා දෙන්න අවශ්‍ය වෙන්නේ මේ සම්මත රේඛා මොනවාද කියන එක. අපි බලමු මේ පැති ඉදිරි පෙනුම කියලා සැලකුවොත් ඉදිරි පෙනුම මේ පැත්ත පැති පෙනුම උඩින් සැලැස්ම කියලා ගත්තෝ දැන් අපි හිතමු ඩ්‍රොයින් එකේ මේ අතට දිග මිලිමීටර් 80යි මේ අතර මිලිමීටර් 40යි උස
උස මිලිමීටර් 50යි කියලා. දැන් දුවේ පුතේ අපිට මේ ඩ්‍රෝවින් එකක් අඳින්න ගියාම ඩ්‍රෝවින් එකේ අවශ්‍ය වෙනවා ඉස්සල්ලාම ඩ්‍රෝවින් එකේ සැකිල්ල ඇඳ ගන්න. ඒ කියන්නේ ඩ්‍රෝවින් කොලේ බෙදා ගන්න අවශ්‍ය වෙනවා. එතකොට ඒ සඳහා අපි හුඟක් වෙලාවට භාවිතා කරන්නේ සිහින් අඛණ්ඩ රේඛා. එතකොට මෙහිදී අපිට ඕන වෙනවා ඇහැට මේ රේඛා අපි සාමාන්‍ය ඩ්‍රෝවින් එකේ පේන්නේ නැති වෙන්න අඳින රේඛා. මම ඒ නිසා මේකට ටිකක් ලයිට් කලර් එකක් භාවිතා කරලා ඒ සිහින් ඛණ්ඩ රේඛා අඳින්න මේ ආකාරයෙන් ඩ්‍රෝවින් කොලේ බෙදා ගැනීම සඳහා මම මේ මේ ආකාරයෙන් මේ දුවේ පුතේ මම අඳින්නේ මේක ඇහැට පේන්නේ නැති වෙන්න. මේ සිහින් අඛණ්ඩ රේඛා කියන එක අපි ඩ්‍රෝවින් කොලේ අඳින්නේ පේන්නේ නැති වෙන්න. එතකොට අපිට දැන් සාමාන්‍යයෙන් දැන් මේ ඩ්‍රෝවින් එකේ ගත්තාම ඉදිරි පෙනුමේ මම මේක ප්‍රථම කෝණයේ ඍජු ප්‍රක්ෂේපණයක් විදිහට ඇඳලා පෙන්නන්න. දැන් ඉදිරි පෙනුමෙන් දුවල පුතාලට පේනවා ඉදිරි පෙනුමේ ඉස්සරහා කොටුව සහ වෘතයත් පේනවා. එතකොට අපි ඒක මම ඉදිරියෙන් පේන ආකාරය මේ වගේ පැත්තෙන් ඇඳොත් ඉදිරියෙන් බැලුවාම පේන්නේ මෙන්න මේ වගේ හතරස් කොටුවක මෙන්න මේ වගේ වෘතයක්. එතකොට මේකේ දිග 80යි උස 50ක් වෙන. එතකොට මේකේ පැතිපෙනුම ගත්තොත් පැතිපෙනුම මෙන්න මේ ආකාරයෙන් තමයි පැතිපෙනුම පේන්නේ. පැතිපෙනුමේ දිග 40 සහ උස 50ක් වෙනවා. ඒකම මේකේ සැලැස්ම ගත්තොත් සැලැස්ම මෙන්න මේ ආකාරයෙන් සැලැස්මේ දිග 80 සහ 40 වෙනවා. පළලා 40යි. එතකොට දුව පුතේ දැන් අපි මේ මම මේ රේඛා ගැන කතා කරන්නේ මේකෙදි දැන් අපිට කොලේ බෙදා ගන්න වෙනවා. කොලේ බෙදා ගන්න ක්‍රමවේදයක් තියෙනවා. මම A4 දුවල පුතාලගේ විභාගෙදී A4 කොලේ තමයි භාවිතා කරන්නේ. A4 කොලේදී මේ ඩ්‍රෝවින් කොලේ බෙදා ගන්න ආකාරය ක්‍රමයක් තියෙනවා. මම මේක ඩ්‍රෝවින් අඳින අවස්ථාවේදී පැහැදිලි කරන්නම්. දැනට මම කෙටියෙන් මේක පැහැදිලි කරන්න. දැන් මෙතනදී අපිට මේ කොලේ සිහින් දාම රේඛා භාවිතා කරන්න වෙනවා. මේ කොලේ ඉදිරි පෙනුමේ මිලිමීටර 80 සහ 40 ලකුණු කිරීම සඳහා දැන් අපේ ඉදිරි පෙනුම මිලිමීටර දිග 80යි පළල උස මිලිමීටර 50ක් වෙනවා. අතර අපි මේ කොලේ කඩා ගනිද්දි මේකේ මේ ආකාරයෙන් තොපතේ මම මේ කොලපාටින් අඳින්නේ මේ සිහින් දාම රේඛා. ඒක අපිට ඩ්‍රෝවින් එකේ පැහැදිලිව පේන්න අවශ්‍ය නැහැ. දැන් මේකේ පැතිපෙනුමටත් ඒ ආකාරයෙන් මිලිමීටර 40 සහ 50 ප්‍රමාණයෙන් වෙන් වෙනවා. ඊට අමතරව දැන් මේකේ උස මිලිමීටර 50යි. දැන් සැලැස්මේ සහ පැතිපෙනුමේ සහ ඉදිරි පෙනුමේ දෙකේම උස මිලිමීටර 50යි. මම මේ නිවැරදි පරිමාණයට ඇඳලා නැහැ දුව පුතේ. අර මට ඕන වෙන්නේ මේ රේඛා මොනවාද කියන එක පැහැදිලි කරන්න. ඒක මේකේ දුව පුතේ සැලැස්ම සඳහා උස
සැලැස්මේ දිග මිලිමීටර් 80ක් වෙනවා පළල මිලිමීටර් 40යි. දැන් මෙතන දැන් අපි මේ ඩ්‍රෝවින් එකේ ඉදිරි පෙනුම අඳින්න ඕනේ. ඉදිරි පෙනුමේ අපිට මේ රූපේ මේ වෘත්තය සහ ඉදිරි පෙනුම පැහැදිලිව පේන්න ඕනේ. මේ පේන අපේ මේ ඉදිරි පෙනුමේ සිරස් සහ තිරස් දුරවල් සහ මේ වෘත්තය පැහැදිලිව පේනවා. අන්නේ පේන කොටස අපි අඳින්න ඕනේ ඝන රේඛාවලින්. ඝන රේඛාවල් මම මේ සඳහා වෙන වර්ණයක් පාවිතා කරනවා. ඒ ඝන රේඛා අපිට කැපිලා පේන රේඛා වලට තමයි අපි ඝන රේඛා කියලා කියන්නේ. දැන් මම මේ ඩ්‍රෝවින් එකේ ඉදිරි පෙනුම මේ මෙන්න මේ ආකාරයෙන් කළු පාටින් ඝන රේඛාව අඳිනවා. මේක දුවේ පුතේ මේක කෙලින් සිහින් ඛණ්ඩ රේඛාව උඩම තමයි ඇඳෙන්න ඕනේ. මේ ආකාරයෙන් ඔය කළු පාටින් ඇඳලා තියෙන දුවේ පුතේ ඝනක අඛණ්ඩ රේඛා මේ කොළපාටින් ඇඳලා තියෙන සිහින් ඛණ්ඩ රේඛා. සිහින් ඛණ්ඩ රේඛා කියන්නේ අපිට පේන්නේ නැති වෙන්න භාවිත කරන රේඛා. එතකොට අපි බලමු දුවේ පුතේ දැන් මේකේ මේ මැද තියෙනවා වෘත්තය. වෘත්තය. දැන් ඒ වෘත්තය අපි සාමාන්‍ය වෘත්තය ඇඳීමේදී භාවිත කරනවා සිහින් දාම රේඛා. ඒක සෙන්ටර් ලයින්ස් අපි ලකුණු කරගන්න. දැන් අපි හිතමු මේ වෘත්තය තියෙන්නේ මැදින් කියලා. එතකොට මේ මැදින් තියෙන අපි එතකොට සෙන්ටර් ලයින්ස් මැද ලකුණු කරගන්න ඕනේ. ඒ සඳහා අපි භාවිතා කරන්නෙත් H පෙන්සලෙන් අපිට පේන්නේ නැති වෙන තමයි ඒ සෙන්ටර් ලයින්ස්. අපි මම වෙන වර්ණයකින් ඒ සඳහා සිහින් ඛණ්ඩ රේඛා සිහින් දහම රේඛා ඇඳලා පෙන්නන්න. වෘත්තයක් තියෙද්දි අපි සෙන්ටර් එක පෙන්වන්න ඕනේ දුවේ පුතේ. මේ තියෙන්නේ සිහින් දාම රේඛා. සිහින් දාම රේඛා. අපි ඒක වෘත්තය අඳිමු. වෘත්තයත් අපි කළු පාටින් අඳින්න ඕනේ. ඒක අපි ඝන ඛණ්ඩ රේඛාවක් විදිහට ඒ වෘත්තය අරය අරගෙන ඝන ඛණ්ඩ රේඛාවකින් ඒක අඳින්න ඕනේ. එතකොට සිහින් දාම රේඛා තියෙනවා, ඝන ඛණ්ඩ රේඛා තියෙනවා, සිහින් අඛණ්ඩ රේඛා තියෙනවා. ඊට අමතරව දුවේ පුතේ අපිට දැන් මම ප්ලෑන් එකත් ඒ විදිහටම අඳින්නම්. ප්ලෑන් එක සැලැස්මත් ප්ලෑන් එක. ඊට පස්සේ පැතිපෙනුම. පැතිපෙනුමෙත් අපිට මේ ආකාරයෙන් තියෙන්නේ. දැන් දුවේ පුතේ දැන් මේ ඩ්‍රෝවින් එකේ තව තියෙනවා සැඟිදාර. සැඟිදාර කඩ රේඛා. සැඟිදාර අඳින්නේ කඩ රේඛා වලින්. කඩ රේඛා. දැන් බලන්න දුවේ පුතේ මේකේ සැඟිදාර කොතනද තියෙන්නේ කියලා. සැඟිදාර කොතන තියෙන්නේ කියලා. දැන් මෙතන මේ වෘත්තය තියෙනවා. වෘත්තය උඩින් ගත්තාම වෘත්තය උඩින් මෙතන ඇතුලේ කුහරයක් තියෙනවා. ඒ කුහරය අපිට පේන්නේ නැහැ. කුහර ඇතුලෙන් දැන් උඩ සැලැස්මේ ගත්තාම පේන්නේ නැහැ. පැතිපෙනුමේ ගත්තාම පේන්නේ නැහැ. අන්නේ පේන්නේ නැති ධාර අපි අඳින්නේ කඩ රේඛාවලින්.
කඩරේකාවල මම මෙතන දුවල පුතාලට පෙන්වන්න මම කඩරේකා වෙන වර්ණයකින් පෙන්වන්න කඩරේකා දැන් මෙතන වෘතය ගත්තාම මේ වෘතය දැන් වෘතේ තුය පුතේ මෙන්න මේ වගේ ඇතුලෙන් ගිහින් තියෙනවා කුහරය. ඒ කුහරය අපිට පිටට පේන්නේ නැහැ. ඒ තමයි සැඟිදාර කියන්නේ. දැන් ඉදිරි පැත්ත සැලැස්මෙත් තියෙනවා පැතිපෙනුමෙත් තියෙනවා. මේ තමයි සැඟිදාර. අපි මේක ඩ්‍රෝවින් එකට අඳින්න ඕනේ. ඩ්‍රෝවින් එකෙත් මෙතන තියෙනවා සැලැස්මෙම මේ වෘතය කෙලින් වෘතය විස්කම්බයට සමාන වෙන්න මේ වගේ සිහින් දාම රේඛාවක් අඳින්න සෝරි කඩ රේඛාවක් අඳින්න ඕනේ. ඒකම පැතිපෙනුමෙත් එහා උසින් කඩ රේඛාවක් ගිහින් තියෙනවා. එතකොට දුව පුතේ දැන් මේකේ රේඛා වර්ග ගත්තාම රේඛා වර්ග අපි ඉගෙන ගත්තා ඝන අඛණ්ඩ රේඛා. ඝන අඛණ්ඩ රේඛා තමයි අපි කැපිලා පේන්න අඳින රේඛා. ඝන අඛණ්ඩ රේඛා. එතකොට සිහින් අඛණ්ඩ රේඛා කියන්නේ අපි මේ ඩ්‍රෝවින් එක ඇඳ ගන්න අඳින රේඛා. ඒවා සාමාන්‍යයෙන් අපි පේන්න අඳින්නේ නැහැ. සාමාන්‍යයෙන් අපිට ඩ්‍රෝවින් එකේ කැපිලා පේන්න අඳින්නේ අවශ්‍ය වුණොත් මකලා අයින් කරන්න බලාගෙන තමයි මේ සිහින් අඛණ්ඩ රේඛා භාවිතා කරන්නේ. ඊට පස්සේ කඩ රේඛා. අපි කඩ රේඛා භාවිතා කරා මේ සැඟිදාර සඳහා මේ කඩ රේඛා භාවිතා කරා. මෙතන මේ වෘත්තය සිදුර තියෙනවා. ඒ සිදුර අපිට ඒ උනාට පිටට පේන්නේ නැහැ. ඒ සිදුර උඩ ප්ලෑන් එකෙන් බැලුවාට මේක පේන්නේ නැහැ. ප්ලෑන් එකෙන් බැලුවාට මේ ඇතුලේ සිදුරක් තියෙනවා කියන එක පේන්නේ නැහැ. අපි ඒක කඩ රේඛා වලින් පෙන්නනවා මෙතන සිදුරක් තියෙනවා කියන එක. ඒක මේකේ දුවේ පුතේ මම පොඩි වරද්දක් කරලා දෙනවා. මේක මම සෙන්ටර් ලයින් එක මැද ලක්ෂ්‍ය සඳහන් කරලා නැහැ. අපි මැද ලක්ෂ්‍ය සිහින් දාම රේඛාවකින් අඳින්න ඕනේ. ඒ කියන්නේ මේ පැතිපෙනුමේ සහ සැලැස්මේ මේකේ මද වෘත්තයකින් යනවා කියන එක මම ඒක කලින් නිල් පාට වර්ණයෙන්මයි ඇඳේ. මම මේකෙත් ඒ නිල් පාට වර්ණයෙන් මේ වගේ සිහින් දාම රේඛාව පෙන්වන්න ඕනේ. සිහින් දාම රේඛාව. මේ දුව පුතේ දුවලා පුතාලා ඇඳගනිද්දි ලස්සනට රූලර් තියලා භාවිතා කරලා අඳින්න ඕනේ. මම මේ වයිට් බෝඩ් එකේ ඒ රූලවල් භාවිතා නොකර අඳින ඉඳ පොඩක් ඇද වෙලා තියෙනවා. ඒ වුණාට මේවා ලස්සන පිළිවෙලට රූල් භාවිතා කරලා දුවලා පුතාලා ඇඳගනිද්දි ඇඳ ගන්න ඕනේ. එතකොට මේ තමයි දුව පුතේ අපිට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන රේඛා ටික. සම්මත රේඛා ටික මොනවාද? ඝන ඛණ්ඩ රේඛා, සිහින් අඛණ්ඩ රේඛා, ඊට අමතරව කඩ රේඛා. කඩ රේඛා කියන්නේ සැඟිදාර අඳින්න භාවිතා කරන ඒවා. ඊට අමතරව තියෙනවා දුවේ පුතේ මෙතන සිහින් දාම රේඛා. සිහින් දාම රේඛා මේ රේඛා වර්ග ටික අපිට දකින්න ලැබෙනවා. අපිට නිතරම භාවිතා කරන්න වෙනවා මේ රේඛා ටික ඩ්‍රෝවින් ඇඳීමේදී. ඊට අමතරව අපි මාන දාන්න භාවිතා කරන්නේ සිහින් අඛණ්ඩ රේඛා තමයි මාන දාන්න භාවිතා කරන්නේ. මාන කියන්නේ මොනවද ඔය පුතේ? මාන කියන්නේ මේකට අපි දිග පළල උස සඳහන් කරන්න ඕනේ. මම මේවල ඊතල ප්‍රමාණ දාන විදිය
මේ පාඩම අතරතුරදී පැහැදිලි කරන්න කොහොමද මේ මිනුම් දාන්න ඕන විදිය මේ ආකාරයෙන් මාන සලහන් කරන්න ඕනේ මීට අමතරව දුවේ පුතේ තව තියෙනවා ඡේදීය තල සඳහා භාවිතා කරන ඊළඟට අපි මේකේ ඡේදීය තලයක් වුණොත් මොකද කරන්නේ දැන් අපි හිතමු මෙන්න ඡේදීය තලයක් කියන්නේ මොකද්ද ඔය පුතේ ඡේදීය තලයක් කියන්නේ මේක කොටසක් කඩන්න වෙනවා කපන්න වෙනවා මෙන්න මේ වගේ ඡේදීය තලයක් මේ වගේ ස්ථානයක අපි ඡේදීය තලයක් කපන්න වුණොත් මෙන්න මේ ආකාරයෙන් සටහන් කරනවා AB කියලා ඔය ආකාරයෙන් අපිට විවිධ රේඛා වර්ග භාවිතා කරන්න සිද්ධ වෙනවා සම්මත රේඛා වර්ග. තුයි පුතේ බලමු දැන් දුවල පුතාලට හම්බෙලා තියෙන නෝට් එක පොඩ්ඩක් පොත පෙරලා ගන්න ටියුට් එකේ කොටු බෙදලා වෙන් කරලා තියෙනවා මේ රේඛා සම්බන්ධව සඳහන් කරන කොටසේ දැන් තිරේ දිස්සෙන ඇති දුවල පුතාලට ඝන ඛණ්ඩ රේඛා සියලු පෙනෙන ධාර දැක්වීම සඳහා තමයි අපි ඝන ඛණ්ඩ රේඛා භාවිතා කරේ. ඊට පස්සේ සිහින් අඛණ්ඩ රේඛා මිනුම් දැක්වීම සීමාන්ත දැක්වීම හරස් කඩ දැක්වීම කෙටි මධ්‍ය රේඛා දැක්වීම සඳහා සිහින් අඛණ්ඩ රේඛා භාවිතා කරනවා කඩ රේඛා මම ඉස්සලා ඇඳලා පෙන්වන්නේ දුවේ පුතේ සැඟි ධාර පේන්නේ නැති ධාර අඳින්න අපි මේ කඩ ධාර භාවිතා කරනවා ඊට අමතරව මධ්‍ය අක්ෂ සමමිතික බව දක්වන මම ඉස්සලා ඇඳපු ඩ්‍රෝවින් එකේ දැක්කා අර වෘත්තයේ ඇඳහම වෘත්තයේ මධ්‍ය අක්ෂය සහ සමමිතික බව දැක්වීමේදී මම සිහින් ධාම රේඛා භාවිතා කරා ඊට අමතරව අපි භාවිතා කරන අනිත් රේඛා වර්ගය තමයි ඡේදීය තල මම කිව්වා කැපුමක් මේ ඩ්‍රෝවින් එකේ මැද කැපුමක් පෙන්වන්න උනොත් ඡේදීය තල සඳහා දෙකලවර ඝන ධාම රේඛා අපි භාවිතා කරනවා ඊට අමතරව කඩ පෘෂ්ඨ දැක්වීම සඳහා අපි සිහින් අඛණ්ඩ රේඛා භාවිතා කරනවා ඔය ටික දුවේ පුතේ දුවල පුතාලාගේ නෝට් එකේ ඔය ටික සඳහන් කරගන්න ඒකම දුවේ පුතේ මේකේ සඳහන් කරලා තිනා මේ සඳහා භාවිතා කරන පැන්සල් වර්ගය. දැන් මම එදා කිව්වා දුවල පුතාලට ඩ්‍රෝවින් අඳිද්දී පැන්සල් වර්ග දෙකක් භාවිතා කරනවා. සාමාන්‍ය දෙකක් නෙමෙයි සාමාන්‍ය තුනක් වගේ භාවිතා කරන්න අවශ්‍යයි. ඒ වුණාට දුවල පුතාලා හුඟක් වෙලාවට HB පැන්සල තමයි හුඟක් වෙලාවට භාවිතා කරන්නේ. එතකොට HB පැන්සල භාවිතා කරද්දී දුවේ පුතේ ඉතින් පොඩ්ඩක් ඒ රේඛා අඳිද්දී පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඝන රේඛා අඳිද්දී අත පොඩ්ඩක් බර කරලා අඳින්න වෙනවා එතකොට. මොකද සාමාන්‍යයෙන් පැන්සල් තුනක් පාවිච්චි කරොත් බී කාණ්ඩේ පැන්සලක් භාවිතා කරොත් ওই ඝන රේඛා නිකම්ම ඉතාමත් හොඳට කැපිලා පේනවා. HB පැන්සල භාවිතා කරොත් පොඩ්ඩක් අත තද කරලා භාවිතා කරන්න වෙනවා. අපි සිහින් දාම අඛණ්ඩ රේඛා සඳහා අපි මුගක් කාලවට H කාණ්ඩේ පැන්සලක් තමයි භාවිතා කරන්නේ. අනිත් සියලු කාරණ රේඛා සඳහා අපි H කාණ්ඩේ පැන්සල් තමයි භාවිතා කරන්නේ
පැන්සල් තුනම ඒ කියන්නේ B කාණ්ඩය සහ H කාණ්ඩය සහ HB කාණ්ඩ පැන්සල් තුනක් භාවිත කරලා ඩ්‍රෝවින් අඳින්න පුරුදු වෙනවා නම් දුවල පුතාලට ඉතාමත් ඒ ඩ්‍රෝවින් එක බලන එක්කෙනාට ඉතාමත් පහසුවෙන් ඒ ඩ්‍රෝවින් එක මොනවාද ඇඳලා තියෙන රේඛා නැත්නම් සමහරක් වෙලාවට දුවල පුතාලගේ ප්‍රශ්න පත්‍ර බලද්දී අපිට දකින්න ලැබෙන දෙයක් තමයි මේකේ අඳුන ගන්න බෑ මොකද්ද ඝනදා ඝට ඝනාකණ්ඩ රේඛාව මොකද්ද සිහින් අඛණ්ඩ රේඛාව මොකද්ද පැන්සලේ දෙකම රේඛා දෙකම එකයි. ඉතින් අපිට ලකුණු දෙන්න ගියාම ලොකු ගැටලුවකට මුහුණ දෙනවා. ඉතින් දුවේ පුතේ හැම වෙලේම පැන්සල් තුනක් භාවිත කරනවා නම් වඩා හොඳයි මේ ඩ්‍රෝවින් ඇඳීම සඳහා. රයිට්. අපි ඊළඟට යමු මේ තියෙන දුවේ පුතේ මේ ඇඳපු ඩ්‍රෝවින් එකක් මේකේ ඔය සඳහන් කරපු රේඛා සියල්ලම තියෙනවා. ඕකේ නම් කරපු අපි කලින් නම් කරපු 1 2 3 4 ඔය පෙනෙන ධාර දැක්වීම මිනුම් දැක්වීම සීමාන්ත දැක්වීම හරස්කඩ දැක්වීම කෙටිමත් ඒ ඉලක්කම් වලින්ම දුවල පුතාලට ආපු නෝට් එකෙත් මේ ඩ්‍රෝවින් එක මේ ආකාරයෙන්ම සඳහන් කරලා ඇති ඒකේ ඒ ඩ්‍රෝවින් එකේ මේ කඩ රේඛා සහ ඒ රේඛා ටික නම්බර් අනුකූලව බැලුවා නම් ඒ රේඛා ඇඳෙන තැන් ගහණය කිරීමේ හැකියාව ලැබෙනවා. අපි දුවේ පුතේ ඊළඟට එමු ඊතල සහ මිනුම් යෙදීම. ඩ්‍රෝවින් එකක ඉතාමත් වැදගත්ම කොටසක් තමයි ඊතල සහ මිනුම් යෙදීම. හුඟක් දුවල පුතාලා වරද්දන තැන. ඒක ප්‍රශ්න පත්‍ර බැලීමේදී අපිට හුඟක් දකින්න ලැබෙන දෙයක් තමයි මේ ඊතල සහ මිනුම් යෙදීම ඉතාම සෑහෙන්න වරද්දනවා. අපි නිවැරදි ආකාරයට කොහොමද මේ ඊතල සහ මිනුම් යෙදෙන ආකාරය ඉංජිනේරු ඇඳීමේකදී කරන ආකාරය අපි බලමු. මම මේ ප්‍රසන්ටේෂන් එකට අමතරව මම ඇඳලා පෙන්නන්නම් කොහොමද මේ ඊතල දාන්න ඕන ආකාරය. හයි. දැන් අපි හිතමු මෙන්න මේ වගේ දුවපුතේ නිවැරදි ආකාරයට මාන දාද්දී මෙන්න මේ ආකාරයෙන් මාන දාන්න ඕනේ. සාමාන්‍යයෙන් මෙතනින් මිලිමීටරයක ගැප් එකක් තියලා මිලිමීටර 10ක් දුරට 2H පැන්සලෙන් මෙන්න මේ ආකාරයේ මේ ඊතලේ ඇඳීමේදී විශේෂත්වයක් තියෙනවා. මේ ඊතල දෙක
සාමාන්‍ය මේ ඊතලේ 3ට 1 අනුපාතයට මේ පැත්ත 1යි නම් මේ පැත්ත 3ට 1 අනුපාතයට අපි ඊතලේ දාන්න ඕනේ. සාමාන්‍ය මෙන්න මේ දුර පළවෙනි මානෙ දාන්න මිලිමීටර් 10ක ගැප් එකක් තියන්න ඕනේ. ඒකම මෙතන පටන් ගෙනෙද්දි මෙතන මිලිමීටර් එක පොඩි ගැප් එකක් තියන්න ඕනේ. මාන දාද්දි මාන මේ රේඛාව උඩම ලියන්නේ නැහැ. මිලිමීටර් එක ගැප් එකක් තියලා තමයි අපි සාමාන්‍යයෙන් මේ මාන සටහන් කරන්න ඕනේ. ඒකම අපි මේ සඳහා මිලිමීටර් කියන අකුර යොදන්නේ නැද. 80 නම් අපි සාමාන්‍යයෙන් ඩ්‍රෝවින් එක යටින් දානවා සියලු මාන මිලිමීටර් වලිනි කියලා. සාමාන්‍යයෙන් අපි මාන දාද්දි මේ මිලිමීටර් කියන මිලිමීටර් කියන භාවිතා කරන්නේ නැහැ. 80 කියලා දානවා කියන්නේ මිලිමීටර්. අපි යටින් ඩ්‍රෝවින් එක යටින් සාමාන්‍යයෙන් ලියන සියලු මාන මිලිමීටර් වලිනි කියන එක. ඒකම අපි බලමු මේකේ පැත්තට මාන දාද්දි කොහොමද කියලා. මේ ඊතලෙත් දුවේ පුතේ 1ට 3 අනුපාතයට ඇඳෙන්න ඕනේ. මේක රූල් තීතිය 1ක් 2ක් ඇඳ 1ට 3 අනුපාතයට ගත්තට පස්සේ ඊට පස්සේ ඇහැ හුරුවට 1ට 3 අනුපාතය මතක තියාගන්න කොයි වගේ ප්‍රමාණයක් එනවද කියන එක. ඊට පස්සේ මේකේ මාන දාද්දි සිරස් අතට මාන දාද්දි අපි සාමාන්‍යයෙන් අපි සාමාන්‍යයෙන් පොතක් බලද්දි අපි සාමාන්‍යයෙන් පොත කියවන්නේ එක්කෝ අපි මෙන්න මේ දිශාවට අරගෙන පොත කියවන්න. ඒතර අපි මාන දාන්න ඕනේ මේ දිශාවට උඩට වෙන්න. ඊට අමතරව අපි එක්කෝ මාන කියවන්න ඕනේ මේ දිශාවට ඉහළට එන්න. එතකොට දැන් දුවේ පුතේ අපි මෙන්න මෙතනින් මාන දාන්නේ නැහැ. දැන් මේ වගේ එක දැන් මෙහෙම 80 දැම්මොත් වැරදි. මේක වැරදි. 50 දාන්නදි 50 අපි මේ දිශාවෙන් දැම්මොත් වැරදි. අපි පොතක් කියවන විදිහට මෙන්න එක්කෝ මේ අතට කියවන්න ඕනේ නැත්තම් මේ දිශාවට කියවන්න ඕනේ. ඒ දිශාවට කියවන ආකාරය තමයි මාන දාන්නේ. දැන් මෙතන ගත්තොත් දැන් උඩින් උඩ දිශාවෙන් දැම්මොත් මාන හැවලෙම දුවේ පුතේ මේ ඊතල 1ට 3 අනුපාතයට දැන් මේ වයිට් මේ බෝඩ් එකේ ලියෙද්දී සමහර කාලවලට ඊතල වල හැඩේ තලෙ පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වුණා දුවේ පුතේ පැන්සලෙන් ඩ්‍රොයින් කොල්ලේ අඳිද්දී ඒක පහසුවෙන් අඳින්න පුළුවන්. දැන් 80 අපි කොයි වෙලාවකවත් මේ යටින් දාන්නේ නැහැ දුවේ පුතේ. මේක වැරදි. අපි දාන්න ඕනේ මේක
උඩි. උඩි. මේක තමයි හරි. මේක තමයි පැත්තට ගත්තත් හරි. මේක හරි. දැන් මේ පැත්තෙන් දැම්මොත් පැත්තට ගත්තොත් සාමාන්‍යයෙන් අපි ඩ්‍රෝවින් එකේක වටේටම මාන දාන්නේ නැහැ. මම මේ දුවල පුතාලට ඉගෙන ගන්න අවශ්‍ය නිසා තමයි මේ වටේම මාන දාලා පෙන්නන්නේ. සාමාන්‍ය මේ වගේ එක මාන දෙකක් දැම්මනම් මේ මුළු ඩ්‍රෝවින් එකම කා වෙනවා. මම අර දුවල පුතාලට මේ මාන දැමීමේදී දාන්න ඕන පිළිවෙල මතක් කරන්න ඕනේ තමයි මේ මේ මම වටේම මාන දාන්නේ. සාමාන්‍යයෙන් මේ සඳහා මාන දෙකක් දැම්මනම් ඇති. දැන් 50 කියන එක මේක වැරදි. මේක තමයි හරි ක්‍රමය. දුව පුතේ දැන් ඩ්‍රොයින් එක දැක්කම පෙනේ මේ තමයි නිවැරදි ආකාරය. දැන් මේ සාමාන්‍ය ඩ්‍රොයින් එක ගත්තාම මේ දෙකක් මාන දැම්මම ඇති. මම මේ වටේටම දැම්මේ දුවල පුතාලා කරන වැරදි ටික පෙන්වන්න. අනිත් එක මේ මාන දාන්න ඕනේ මිලිමීටර් සාමාන්‍ය මිලිමීටර් 3න් සාමාන්‍ය මා මිලිමීටර් 3 ගණකම සාමාන්‍යයෙන් දුවල පුතාලට විභාගයේදී ප්‍රස්ථාර කොලේ හැම වෙන්නේ ප්‍රස්ථාර කොලේ කොටු කැඩිලා තියෙනවා. ඒ කොටු වල කොටු 3ක කොටු 3ක් කියන්නේ සාමාන්‍ය මිලිමීටර් 3ක්. එතකොට ආයේ රූල් ගගහ මයින්න දෙයක් නැහැ. ඒ කොටු 3ක ප්‍රමාණයට අගය දාපු ගමන් ඒක මිලිමීටර් 3ක් කියන එක දැනගන්න ලැබෙනවා. මේ තමයි දුවේ පුතේ අපි සාමාන්‍යයෙන් මේ තියෙන්නේ ආකෘතියක්. මේ තියෙන්නේ මිලිමීටර් 15 සඳහන් කරන ආකාරය. 15 මිලිමීටර් දැන් බලන්න මිලිමීටර් එකක ඝනකමක තියලා තියෙනවා මෙතන. ඊට අමතරව මේ මාන ලියද්දි මේ 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 රේඛාව උඩම ලියලා නැහැ. මිලිමීටර එක හිඩසක් තියලා මිලිමීටර් 3න් තමයි අපි මාන ලියලා තියෙන්නේ. ඊළඟට අපි බලමු මේ ඊතල දාන ආකාරය. ඊතල දාන මම කිව්වා ඊතල දාන්නේ 3ට 1 අනුපාතයට. මේ උස 1යි නම් මේ දුර 3යි මිලිමීටර්. මේ පල්ලෙහා පෙන්වලා තියෙන ආකාර සියල්ලම වැරදි ආකාර. පල්ලෙහා පෙන්වලා තියෙන ඊතල සියල්ලම ඉංජිනේරු ඇඳීමේදී අපි භාවිතා කරන්නේ නැහැ. මේ සියල්ලම වැරදි. නිවැරදි ආකාරය තමයි 1:3 අනුපාතයට අපි ඊතල ඊහිස යොදන්න ඕනේ. දුල පුතාලගේ නෝට් එකේ මේ රූප සටහන් ටික සටහන් කරගන්න තියෙනවා. මේ ප්‍රසන්ටේෂන් එක යන ගමන්ම දුල පුතාලා ඒගොම මේ ලියා ගන්න මේ මේ කොටු ඇඳගෙන එතන මේ දුර ප්‍රමාණවල් ඊස් දාන ප්‍රමාණ විදිය දැන් සටහන් කරගෙන දුවල පුතාලා ඔතන හිස්ව තියලා ඇති මේ නෝට් එකේ හයිට් ඒ සත් ඒ ආකාරයෙන්ම සටහන් කරගන්න. ඒස එතන රූප සටහනක් ඇඳගෙන දුවල පුතාලා ලියන්න අවශ්‍ය නැහැ. රූප සටහනක් ඇඳගෙන 1:3 අනුපාතයට කියලා ලකුණු කරගන්න. ඊට අමතරව මේ අනිත් ක්‍රම වැරදි කියන එක මනසේ හිතේ සටහන් කරගන්න. දැන් දුවල පුතාලා දකින්නවනේ ස්ක්‍රීන් එකේ. මේ තියෙන මම අර ඉස්සෙල්ලා කියපු
නිවැරදි ආකාරය මාන ලියන ආකාරය. මම කිව්වා පොතක ඉදිරියෙන් බලන ආකාරය සහ මේ පොතක් කියවද්දී අපි මේ ආකාරයෙන් පොත කියවන්නේ එක්කෝ මේ ආකාරයේ. ඒ ආකාරයට තමයි මේ මාන සටහන් කරලා තියෙන්නේ. දැන් බලන නැත්නම් අපි අනිත් පැත්තෙන් බැලුවොත් මේ අගය කියවෙන්නේ 99. හැබැයි මේකේ හරි අගය 66. ඒතකොට 66 කියලා කියවෙන්නේ අපි මේ දිශාවෙන් බැලුවොත් දුවේ පුතේ. මේ දිශාවෙන් බැලුවොත් තමයි මේක 66 වෙන්නේ. දැන් අපි අනිත් දිශාවෙන් බැලුවොත් වෙන්නේ අනිත් දිශාවෙන් බැලුවොත් වෙන්නේ මේ දිශාවෙන් බැලුවොත් 99යි. මේ දිශාවෙන් බැලුවොත් 99යි. මේ දිශාවෙන් බැලුවොත් 66යි. එතකොට මේක නිවැරදි අගය වෙන්නේ 66. එතකොට අපි බලන්න ඕනේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ පොත කියවන ආකාරය. එක්කෝ මේ දිශාවෙන් එක්කෝ right. දැන් 86 91. දැන් මේ දිශාවෙන් බැලුවොත් මේක සමහරක් වෙන 16 වගේ පේනවා. ඒත් මේකේ නිවැරදි අගය වෙන්නේ 91. ඒ නිසා දුවේ පුතේ අනිවාර්යයෙන්ම මාන දාදී නිවැරදි ආකාරයට දැන් අපි සඳහන් කරපු නිවැරදි ආකාරයටම සටහන් කරන්න. මේ රූප සටහනත් ඔතන පොතේ ඉඩ තියලා තියෙන කොටසේ රූප සටහන පමණක් ඇඳගන්න. හරි. අපි දුවේ පුතේ ඊළඟ කොටසට යා. මේ තියෙන්නේ තව මාන දාන නිවැරදි දුවල පුතාලා තවත් වරද්දන තැන. තවත් වරද්දන තැන. දැන් හුඟක් දුවල පුතාලා කරන වරද්දක් තමයි මේ දිගට තියෙන මානේ ඉස්සෙල්ලා ලියනවා. අර කෙටි මානේ පස්සේ ලියනවා. මෙන්න මේක වැරදි. අපි හැම වෙලේම මේ දිග අඩු මානේ තමයි ඉස්සෙල්ලා ලියන්න ඕනේ. ඊට පස්සේ තමයි සාමාන්‍යයෙන් දිග මානේ ලියන්නේ. එතකොට දැන් මේ වගේ මාන දෙකක් ලියද්දී සාමාන්‍යයෙන් අපි මෙතන ඉඳන් මෙතෙන්ට මිලිමීටර් 10ක දුරක් තියෙනවා. ඊට පස්සේ ඉතුරු මානෙට සාමාන්‍යයෙන් අපි මිලිමීටර් 7ක වගේ දුරක් තමයි භාවිතා කරන්නේ. මිලිමීටර් 7යි. හැබැයි මේ මාන සියල්ලම මිලිමීටර් 3න් තමයි අපි සටහන් කරන්න ඕනේ. මේකත් දුවේ පුතේ දුවල පුතාලගේ නෝට් එකේ ඇඳගන්න. ලියන එක නැතත් ඔය ඇඳින කොටස හරියට ඇඳගන්න. එතකොට ඒකෙන් පැහැදිලි වෙනවා ඒ කතාව මොකද්ද කියන්නේ කියලා. දුවේ පුතේ අපි දැන් ඊළඟට කතා කරන්න යන්නේ මාන දාදී එනවා දසම ස්ථාන. දසම ස්ථානයක් ආවොත් සටහන් කරන්නේ කොහොමද කියන එක මම සඳහන් කරන්න කොහොමද කියලා. දැන් අපි හිතමු 35.06යි.
35 දශම 06යි. දැන් දුව පුතේ අපි දන්නවා හුඟක් අපේ ඉංජිනේරු ඇඳීම් විශේෂයෙන් සිවිල් ඉංජිනේරු ඇඳීම් මෙකැනිකල් යාන්ත්‍රික ඉංජිනේරු ඇඳීම් සියල්ලම පැන්සල් වලින් තමයි ඇඳලා තියෙන්නේ හුඟක් පැන්සල් වලින්. එතකොට කාලයත් එක්ක ඔය පැන්සල් සමහරක් වෙලාවට මේ ඩ්‍රෝවින් තියාගන්න වෙනවා අවුරුදු 30 40 නෙමෙයි අවුරුදු 50 60 සමහර සිවිල් ඩ්‍රෝවින් සමහරක් වෙලාවට අවුරුදු 100 200 වුණත් තියාගන්න වෙනවා. එතකොට කාලයත් එක්ක දැන් අපි මේ හිතමු මේ 35.06 මේ ඩොට් එක කාලයත් එක්ක මැකෙනවා. එතකොට දැන් අගේ කීයද? 3506යි. 3506යි. අපේ හරි නිවැරදි අගේ කීයද? 35.06යි. එතකොට මේක ඉංජිනේරු ඇඳීමේදී අපි මේ දශම ස්ථානයක් ලියද්දී ලියන්න ඕනේ මෙන්න මේ ආකාරය. 35.06 ලියද්දී මේ අකුරක පරතරයක් දශම ස්ථානයට පස්සේ තියෙනවා. ඊට පස්සේ තමයි 0.6 ලියන්නේ. එතකොට කාලයක් ගිහින් මේ දශම ස්ථානය මැකුණත් එතකොට අපි දන්නා මේ ගැප් එක තියෙනකොට මේක 35.06යි කියන එක. ඒ ආකාරයෙන්ම මෙන්න අපි දශම බිංදුවයි 6 කියලා හිතමු. මේකෙත් දශම බිංදුවයි 6. මෙයා දැන් මේකෙත් අපි දශම නැතුව දශම විතරක් තියලා බිංදුවයි 6 ලියනවා. කාලයත් සමග මේ දශම ස්ථානය මැකෙනවා. ඔය දශම ස්ථානය මැකෙනවා. එතකොට 0.6. ඉතින් දුවේ පුතේ අපි නිවැරදි ආකාරයට මේක ලියනවා නම් මේක ලියන්න ඕනේ දශම අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඉලක්කමක පරතරය හිස්ව තියලා 0.6. එතකොට කොපමණ කලක් ගියත් මේක ඩ්‍රොවින් එකේ මේ දශම ස්ථානය මැකුණත් අපි දන්නවා ඩ්‍රොවින් එක දැකපු ගමන් මෙතන තියෙන්නේ දශම බිංදුවයි 6 කියන එක. ඔය දශම ස්ථාන ලියද්දී ඔය ගැන පොඩි අවධානයක් යොමු කරන්න. ඒ ගැන තමයි සටහන් කරලා තියෙන්නේ. දුවලා පුතාලා කෙටියෙන් නෝට් එකේ ලියා ගන්න. මම කියපු උදාහරණයක් ගත්තත් ඇති. ලියන්න අවශ්‍ය නැහැ. 35.01 දශම ස්ථානයේ තියලා 0.1 ඉලක්කමක ඝනකම් ඉලක්කමක ඉඩ ප්‍රමාණයක් ඉඩ තියලා දශම 0.1 ලියන්න කියන එක තමයි මේකෙන් සඳහන් වෙන්නේ. ඔය 8-9 කියන කොටස් දෙකෙන්ම ඒ කතාව තමයි කියවෙන්නේ. 0.6 මේ තියෙන්නේ දුවේ පුතේ මේ ඡේදීය තලයක්. සාමාන්‍ය හරස් කැපුමක්. සාමාන්‍ය අපි ඩ්‍රෝවින් වල මාන දාද්දී මාන ඇතුලේ දාන්නේ නැහැ. මේ මාන ඇතුලේ දාන එක්තරා එක විශේෂ අවස්ථාවක් තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඡේදීය තලයක්. හරස් කැපුමක්. හරස් කැපුමක් සාමාන්‍යයෙන් අපි ඇඳලා පස්සේ මේක අංශක 45 රේඛාවලින් මැද සටහන් කරනවා. ඒ රේඛාවලින් ඇඳගත් අපි දැනගන්න ඕනේ මේ තියෙන්නේ ඡේදීය තලයක් කියලා. ඒත් අන්න ඒ වගේ ඡේදීය තලයක වගේ මාන දාති මේ වගේ ඇතුළත මාන දානවා. නැත්නම් අපි සාමාන්‍ය මාන සටහන් කරද්දී මේ වගේ ඇතුලේ මාන දාන්නේ නැහැ. පිටින් තමයි මාන සටහන් කරන්නේ.
ඡේදීය තලයක් වගේ විශේෂ අවස්ථාවකදී අපි මේ වගේ ඇතුළත මාන දා ගන්නවා. මේ රූප සටහනත් දොළ පුතාලගේ නෝට් එකේ ඇඳ ගන්න. මේ තියෙන ඡේදීය තලයක සඳහා අපි මාන දාන ආකාරය. කේන්ද්‍ර රේඛා සහ වැට්සන් රේඛා එකෙල්ලේ වැටෙන විට අපි සාමාන්‍යයෙන් මේ ඩ්‍රෝවින් එක මේ ඩ්‍රෝවින් එක මෙන්න මේකෙලි දැන් මේ 28 මානේ යොදලා තියෙනවානේ මේ 28 මානේ මේ 28 මානේ අපි මෙන්න මේ රේඛා මෙතනින් රේඛාව කොයි වෙලේකවත් ගහන්නේ නැහැ. එහෙම වුණොත් අපිට මේ රූපේම කොටසක් විදියට ඒක සැලකෙනවා සමහර කලාට පේන්න. සාමාන්‍ය මෙන්න මේ වගේ ගැප් එකක් උඩට අර සාමාන්‍ය අපි ඩ්‍රෝවින් එක මම කිව්වා මිලිමීටර් 10ක් උසින් තියන්න ඕනේ කියලා. ඒ වගේම මේකේ මිලිමීටර් 10ක් උසින් තියලා තමයි මේ මිලිමීටර් 28 සටහන් කරන්න ඕනේ. ඒක මේ 66 කියන දුර අපි මේ වෘත්ත දෙක මැදින් මෙහෙම රේඛාවක් ගහලා සටහන් කරන්නේ නැහැ. මේ වගේ රේඛාවක් ඇඳලා පල්ලෙහැන් තමයි අපි සටහන ධර්මයේ අස්සෙ රිංගන්න යන්නේ. අපි සාමාන්‍ය වෘත්ත එක මේ විස්කම්බය වගේ සටහන් කරන්න තිබ්බොත් විතරක් මේ ඇතුලේ සටහන් කරනවා. නැත්නම් අපි සාමාන්‍ය මේ වගේ 60 මේ රේඛාව පල්ලෙහැට ඇඳලා මෙන්න මේ වගේ පල්ලෙහැන් තමයි අපි මාන සටහන් කරන්නේ. ඊළඟට මේ තියෙන වෘත්තවල මාන සටහන් කරන ආකාරය සාමාන්‍යයෙන් විස්කම්බයේ මිලිමීටර් 20ට වැඩි නම් අපි ඇතුලේ මාන දානවා. නැත්නම් පිටත අරගෙන තමයි මාන සටහන් කරන්නේ. මේකත් දුවල පුතාලගේ සටහන් පොතේ ඇඳලා මේ ටික සටහන් කරගන්න. මේවා අපිට නිතරම ඕන වෙනවා ඩ්‍රෝවින් අඳිද්දී. සාමාන්‍යයෙන් මෙතෙක් කල් ආපු සෑම ඩ්‍රෝවින් එකක වෘත්තයක් තියෙනවා. වෘත්තය සඳහා මාන දාන විදිය, සිහින් කණ්ඩ රේඛා දාන ආකාරය, ඝන කණ්ඩ රේඛා, ඔය හැම එකටම ලකුණු තියෙනවා. මාන දාන එකට විශේෂයෙන් වෘත්තයක මාන දාන එක ඩ්‍රෝවින් එකේ අනිවාර්යයෙන්ම ලකුණු දෙකක් වෙන් කරලා තියෙනවා. මේ තියෙන චාප සහ අරයන් සඳහා මාන දාන ආකාරය. චාප සහ අරයන් සඳහා මාන දාන ආකාර. මේකත් දුවේ පුතේ දුවල පුතාලේ නෝට් එකේ සටහන් කරගන්න. මේ තියෙන හිඩස් සඳහා මාන දාන. දැන් හිඩස මිලිමීටර් 20ක් නම් අපිට මේ හිඩස ඇතුළතම මාන යොදන්න පුළුවන්. දැන් මේ මිලිමීටර් 10 වුණාම ඊතල දෙක දෙපැත්තෙන් දාලා ඇතුළත 10 දානවා. දැන් මිලිමීටර් 5ක් වුණොත් මේ ඇතුළත දාන්න බෑ, ඒ තරම් පොඩි. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ මෙවැනි අවස්ථාවකදී අපි මාන යොදන්න ඕනේ පිටතින්. මේකත් සටහන් කරගන්න. ඔය දුල පුතාලා හුඟක් වරද්දන තැන් තමයි ඔය සටහන් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ කෝණ සඳහා මාන යොදන ආකාරය. කෝණ මේ ආකාරයෙන් මාන යොදන්න පුළුවන්. මේක නම් සරලයි.
මේකත් දුවේ පුතේ සටහන් කරගන්න නෝට් එකේ Right. ඊළඟට තියෙන අපි කෝණ නිර්මාණය. කෝණ නිර්මාණය දුල පුතාලා ඕලවල් ගණිතයේදී මේ කෝණ නිර්මාණය ඉගෙන ගන්න ඇති. මම මේ කෝණ නිර්මාණය කරන ආකාරය පොඩ පැහැදිලි කරන්නම්. මම කියනකොටම දුල පුතාලා මේ ටික පොතේ සටහන් කරගන්න. මේ තියෙන අංශක 60 කෝණේ නිර්මාණය කරන ආකාරය. ඒක කරන්න පුළුවන් මෙන්න මේ ආකාරය. කවකට අරගෙන කවකට මේ ඉස්ලාම අපි මේ තිරස් රේඛාව ඇඳගෙන කවකට මේ ඡාපය ඇඳගෙන ඒ ඡාපයට ඒ කැපෙන ස්ථානයේ නැවත කවකට තියලා අනිත් ඡාපය ඇඳ ගන්නවා. ඒ ඡාපය ඇඳ ගත්තාම මේ රේඛා දෙක ඡේදනය වෙන තැන රේඛාවේ රේඛාව ඇඳහම අපිට අංශක 60 කෝණය නිර්මාණය කරගන්න පුළුවන්. මේක දුවල පුතාල ඕලල් ගණිතයේදී මේ මේ කොටස කරන්න ඇති අංශක 60 නිර්මාණය. දැන් දුවේ පුතේ ඔතනින්ම මේ අංශක 30ත් නිර්මාණය කරන්න පුළුවන්. අංශක 30 නිර්මාණය කරන්නේ ඒ අංශක 60 ඡේදනය වෙච්ච තැනින් නැවත කවකට තියලා මෙතනින් ඡාපයත් සහ මේ ලක්ෂයට ආය කවකට තියලා ඡාපය ඒ දෙක ඡේදනය වෙන තැන නැවත රේඛාව යා කරාම 62ට බෙදෙනවා. එතනින් අංශක 30 කෝණය නිර්මාණය කරන්න පුළුවන්. මේකම ඇඳ ගන්න දුවේ පුතේ. දුලපතල ඔක ඔලවල් ගණිතයේදී කරන හින්දා මම ඉක්මනින් යන්නම්. මොකද මම පන්තිවල උගන්වද්දී මම දැකලා තියෙනවා දුලපතල ඔය කෝණ නිර්මාණය ඉතා ඉක්මනින් කරනවා. ඒ කියන්නේ ඒ සම්බන්ධ හැමෝටම දැනුමක් තියෙනවා. මේ තියෙන අංශක 15. අර අංශක 30 ඡේදනය වෙච්ච තැනින්ම නැවත කවකට තියලා ආය අර විදිහටම දෙකට බෙදුවාම ඒක අංශක 15 අපිට නිර්මාණය කරන්න පුළුවන්. ඒක අංශක 15 අංශක 30 අංශක 60 කෝණ ඒ ආකාරයෙන් අපිට නිර්මාණය කරන්න පුළුවන් පහසුවේ. ඊට පස්සේ අංශක 90. අංශක 90 නිර්මාණය කරන්නේ අර වගේම අපි කේන්ද්‍රය කරගෙන වෘත්ත ඡාපයක් ඇඳලා වෘත්ත ඡාපය ඇඳලා ඒ විස්කම්භයම අරගෙන මේ ඡාපය කොටස් දෙකකට කඩනවා. කඩලා ඒ ලක්ෂ දෙකට ආපහු අපිට කවකට තියලා මේකෙන් අපිට පුළුවන් ඒ දෙක ඡේදනය කරාම අංශක 90 නිර්මාණය කරන්න. ඒක මේකෙන්ම දුවල පුතාලට පුළුවන් අංශක 45ක් නිර්මාණය කරන්න. අංශක 45 නිර්මාණය කරන්න මෙන්න මෙතෙන්ට කවකට තිබ්බා මෙතනින් ඡාපය ඇඳා. ඊට පස්සේ මෙතෙන්ට කවකට තිබ්බා මෙතන ඡාපය ඇඳා. ඒ දෙක ඡේදනය වෙන තැන රේඛාව ලකුණු කරාට පස්සේ අංශක 45ක් මේකෙන්ම නිර්මාණය කරන්න පුළුවන්. ඔය ආකාරයට අංශක 90, අංශක 45, අංශක 60, අංශක 30 අංශක 15 අපිට නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. මේකත් drawing පොතේ ඇඳ ගන්න දුව පුතේ. ඊට පස්සේ අපි බලමු දුවේ පුතේ දුල පුතාලා හුඟක් අක්ෂර වින්‍යාස සම්බන්ධව දැනගෙන හිටියත් අපි කොහොමද ඉංජිනේරු ඇඳීමේදී මේ අක්ෂර සහ අංක ලියන කොහොමද කියලා අපි බලමු. මේ තියෙන්නේ සාමාන්‍ය අක්ෂර ලියද්දී අක්ෂර දෙකක් අතර පරතර එකම දුරක් වෙන්න ඕනේ. වචන වෙන්න තියෙන්න ඕනේ. වචන දෙකක් අතර දුර අක්ෂර උසකට සමාන වෙන්න ඕනේ.
පේලි දෙකක් අතර දුරත් අක්ෂර උසකට සමාන වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි වචන ලියද්දී සමහරක් අය ඉන්නවා මේ ආනතව අකුරු ලියන. ආනතව අංශක 75 ආනතව ලියනවා නම් සියල්ලම අංශක 75 ආනත තලයෙන් ආනතව තමයි ලියන්න ඕනේ. සිරස්ව ලියනවා නම් සියලු අකුරු සිරස්ව ආකාරයට අපි සටහන් කරන්න ඕනේ. ඒක දුවේ පුතේ එච්චර අමාරු කාරණාවක් නෙමෙයි මේක අපි ඩ්‍රෝවින් කීපයක් අඳිද්දි මේ මේ මාන දාන ආකාරය අපිට ඉතා පහසුවෙන් අල්ලා ගන්න පුළුවන්. අපි යමු ඊළඟට මේ අක්ෂරවල දුවලා පුතාල කරන වැරදි මොනවාද කියන එක. මේ තියෙන්නේ සාමාන්‍ය ABCD ඉංග්‍රීසි හෝඩිය. ඉංග්‍රීසි හෝඩියේ අපි වරද්දන තැන් තමයි අපි ඉංජිනේරු ලිවීමේදී ඔය මම විශේෂයෙන් පෙන්නලා තියෙන්නේ ඔය G අකුර. G අකුර කතිරේ දාලා තියෙන එක වැරදි. I දැන් I ගත්තාම I සිරස් රේඛාවක් විතරයි එන්නේ. අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙනවා මේ රේඛාව එක්ක මේ මේ වගේ දෙපැත්තෙන් කැලි මේ තිරස් රේඛා දෙකක් ගහන්න. ඒ වුණාට අපි සාමාන්‍යයෙන් ඉංජිනේරු ඇඳීමේදී අක්ෂර ලියද්දී ඒ ආකාරයෙන් ලියන්නේ. ඊට පස්සේ වරද්දන එකක් තමයි මේ J අකුර. J අකුර මෙන්න මේ ආකාරයෙන් සටහන් කරන්නේ. K අකුර. K අකුරත් මේ ආකාරයෙන්. ඊට පස්සේ M අකුර මෙතන මේ 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 රේඛාවටම සම්බන්ධ වෙන්න ඕනේ. PQ R R අකුරත් මෙන්න මේ ආකාරයෙන්ම සටහන් වෙන්න ඕනේ. ST W අකුරත් මෙන්න මේ ආකාරයෙන් සටහන් වෙන්න ඕනේ. මාන ලියද්දී මාන අපි ප්‍රධාන මාතෘකා තුනක් තියෙනවා. එකක් ප්‍රධාන මාතෘකාව. ප්‍රධාන මාතෘකාවක සාමාන්‍ය මානක උස තමයි මිලිමීටර් 7යි. මිලිමීටර් 7න් තමයි අපි හෙඩ්ලයින් එක ලියන්නේ. දොළ පුතාල හෙඩ්ලයින් කිව්වම තමයි සමු උගක් වෙලාවට දන්නේ ප්‍රධාන මාතෘකාව හෙඩ්ලයින් එක. හෙඩ්ලයින් එක මිලිමීටර් 7න් ලියන්න ඕනේ. ඊට පස්සේ අනුමාතෘකා තියෙනවා නේද? සාමාන්‍ය දොළ පුතාලගේ ඉන්න ඩ්‍රෝවින් එකේ සාමාන්‍ය අපි අනුමාතෘකා විදියට ස්ථානය ඒක තාක්ෂණ විද්‍යාලය හරි පාසල හරි නම ලියන තැන අපි සාමාන්‍ය අනුමාතෘකාවක් විදියට ඒ මානෙ ලියන්නේ සාමාන්‍ය මිලිමීටර් 5. ඊටු සියලු මාන අපි ලියන්නේ මිලිමීටර් 3 උසකට. මේ තියෙන්නේ සිංහල අක්ෂර වින්‍යාසය. සිංහල අක්ෂර වින්‍යාසය සාමාන්‍ය මධ්‍යම ආරෝහණ සහ අවරෝහණ වශයෙන් අකුරු වර්ග 3කට කැඩෙනවා. දැන් මධ්‍යම අක්ෂර වින්‍යාසය ක ග ත න ඒ වගේ අක්ෂර සාමාන්‍යයෙන් අපි මිලිමීටර් අපි හිතමු මිලිමීටර් 5ක ඝනකමින් අකුරු තියනවා නම් අපි ওই රේඛා මේ සටහන් කරලා තියෙන ආකාරයට මෙතන මේ මිලිමීටර් 5 කඩා ගන්න ඕනේ මැද භාගය කියන්නේ 2.5 මේ උඩ කොටස් දෙක 1.25 1.25 ආකාරයට ඔව දුවපතේ රූල් තියෙතිය විභාගෙති කරන්න කාලය නැහැ. ඒ හින්දා දොළ පුතාලා දැන් ඩ්‍රෝවින් අර පුහුණු ඩ්‍රෝවින් අඳිද්දී ඒ උසවල් සම්බන්ධව ඇහැට මේ අතට හුරු කර ගන්න ඕනේ නිවැරදි ආකාරයට. සාමාන්‍ය ඩ්‍රෝවින් එකකට අපි විනාඩි 20යි ගන්න ඕනේ. දැන් දොළ පුතාලා විභාගයේදී හුඟක් වෙලාවට කරන දෙයක් තමයි මේ ඩ්‍රෝවින් එක විනාඩි 45ක් පැයක් විතර අඳිනවා. එතකොට ඊළඟ ප්‍රශ්නේ කරන්න කාලය මදි. ඉතින් මේක සඳහා විනාඩි 20ට ඩ්‍රෝවින් එක අඳින්න ගෙදරදී හොඳ පළපුරුද්දක් සහ පැට්‍රිස් එකක් තියෙනවා. නැත්නම් මේ ඩ්‍රෝවින් එක හරි ලේසි ප්‍රශ්නයක්. හුඟක් දුවලා පුතාලා මුලින්ම දැන් පේපර් එක සෙකන්ඩ් පේපර් එක ගත්තාම ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ ඉන්නේ මේ ඩ්‍රෝවින් එකේ. මේ ඩ්‍රෝවින් එක හරි ලේසි හින්දා දුවලා පුතාලා ඉස්සලාම ඔය ඩ්‍රෝවින් එක ගන්නවා. අරගෙන ඕක පැයක් පැයකමාරක් විතර අඳිනවා. ඊට පස්සේ සියලු ප්‍රශ්න වලට ලියන්න තියෙන තව පැයකමාරයි. ඒ හින්දා දුවේ පුතේ මේ ඩ්‍රෝවින් එකටත් අපි කාලය හරියට කළමනාකරණය කරගන්න ඕනේ. නැත්තම් අනිත් ප්‍රශ්න වලට උත්තර ලියන්න බැරි වෙනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේක විනාඩි 20ක් මේ ඩ්‍රෝවින් එක ඇඳීමේ හැකියාව සහ ක්‍රම භාවිතා කරන්න ඕනේ. එතකොට දුවේ පුතේ මේ වගේ අක්ෂර ලියද්දී ඒවා කලින් ලියලා ඒවට උසවල් සම්බන්ධව අපි අවබෝධයක්
තියෙන්න ඕනේ මිලිමීටර් 7ක උසකට කොහොමද මිලිමීටර් 5 උස කොච්චරද මිලිමීටර් 3ක උස දැන් දුවල පුතාලට දෙන ප්‍රස්තාර කොලේක තමයි හුඟක් වෙලාවට අඳින්නේ ඉතින් එතරම් දිනම් දුවල පුතාලට ගැටලුවක් එන්නේ නැහැ සාමාන්‍යයෙන් ඒ කොටු 3ක් කොටු 1 කොටුවක් මිලිමීටරේ කොටු වලින් තියෙන්නේ මිලිමීටර් 3කට කොටු 3ක උසකට ඒ අක්ෂර ලිව්වහම ඒ ප්‍රමාණය නිවැරදිව ලියා ගන්න පුළුවන් වෙනවා මේ තියෙන අවරෝහණ සහ අවරෝහණ දුවල පුතාලගේ තව මේ තියෙන්නේ ඉලක්කම් ලියද්දී ඉලක්කම් උත් 1 ලියන්න මේ ආකාරය අපි සාමාන්‍ය මේ ආකාරයට එක ලියන්නේ නැහැ ඉංජිනේරු ඩ්‍රෝවින් වලදී ඒකම මේ තියෙන්නේ 2 මේ විදිහට ලියන්නේ නැහැ මේ ආකාරයෙන් 3-4 ලියන්නේ මෙන්න මේ ආකාරයට 5-6-7-8-9 මේ ආකාරයෙන් තමයි සාමාන්‍ය අකුරු අක්ෂර ඉලක්කම් සහ සිංහල අක්ෂර සහ ඉංග්‍රීසි අක්ෂර දැන් අපි ඉගෙන ගත්තේ ඊළඟට සාමාන්‍ය දුවල පුතාලට ඩ්‍රෝයින් එක දෙන්නේ A4 ෂීට් එකේ A4 ෂීට් එකේ හින්දා මේ පල්ලෙහා තියෙන ප්‍රමාණවල වලට තමයි අක්ෂර සහ ප්‍රධාන ශීර්ෂ මාතෘකා දාන්න ඕනේ සාමාන්‍ය මිලිමීටර් ප්‍රධාන ශීර්ෂය මිලිමීටර් 7යි උපශීර්ෂ මිලිමීටර් 5යි සහ මානසහ සටහන් කිරීම මිලිමීටර් 3 ගන්න. මේ තියෙන දුව පුතේ දුවල මේ පුතාලට දෙන සම්මත රාමුව. මේ සම්මත රාමුව මෙතෙක් කල විභාගෙට මේ රාමුව දුවල පුතාලට අලුතෙන් අඳින්න ඕන උන්නේ නැහැ. මේ රාමුව සටහන් කරලා තමයි පිළිතුරු පත්‍රිකාව දෙන්නේ. දුවල පුතාලට තියෙන්නේ මේක පුරවන්න පමණයි. දැන් 2018-19 නම් මේ යට රාමුවත් පුරවලා ආවේ 2015-16 ප්‍රශ්න පත්‍රවල මේ යට රාමුව දුවල පුතාලට පුරවන්න තිබ්බා. ඊට අමතරව මේ සම්මත රාමුවේ මේ අපි සාමාන්‍යයෙන් දැනගත යුතුයි මිලිමීටර් පැති මිලිමීටර් 5-5 තියන්නේ සාමාන්‍ය මේ A4 ෂීට් එකකට ඉදිරි පැත්තේ මිලිමීටර් 15ක්. මේක දුවල පුතාලට විභාගෙදී අඳින්න වෙන්නේ මේ රාමුව ගහලා තමයි සාමාන්‍ය පේපර් එකේ එන්නේ. මේ තියෙන සම්මත යට රාමුවේ සඳහන් කරන්න තියෙන දේවල් මේ වගේ දුරවල් වලින් ඒ සටහන් කරන්න ඕනේ ඒක මේකේ මේ යට සටහන් කරන ද්‍රව්‍ය පරිමාණය අඳින ලද්දේ පරීක්ෂා කරන ලද්දේ දිනය ප්‍රධාන මාතෘකා තාක්ෂණ විද්‍යාල ඒක අපි කොතනද මේ ඩ්‍රෝවින් එක අඳින්නේ චිත්‍රාංකය මෙතනදී දුවේ පුතේ මේක තමයි හෙඩ්ලයින් එක සමාංශන ඇඳීම මේක සාමාන්‍ය මං කිව්වා මිලිමීටර් 7ට ලියන්නේ මේ සමාංශන ඇඳීම මේ තාක්ෂණ විද්‍යාලය කියන තැන තමයි අපි සාමාන්‍ය මං ඉස්සලා කිව්වේ අනුමාත්‍රකාවක් ඒක සාමාන්‍ය මිලිමීටර් 5 මේ ඉතුළු සියලුම දේවල් ද්‍රව්‍ය පරිමාණය අඳින ලද්දේ පරීක්ෂා කරන ලද්දේ දිනය නම සියල්ලම අපි ලියන්නේ මිලිමීටර් 3ට මිලිමීටර් 3න මේක තමයි යට තියෙන සම්මත රාමයේ වගුව ඒ වගුව ෆිල් කරන්න 2017-18 ප්‍රශ්න පත්‍රයේදී නම් ආවේ නැහැ ඒක ෆිල් කරලා මම ආවේ 2015-16 දී මේක ෆිල් කරන්න පුරවන්න තිබ්බා එහෙනම් දුවල පුතාලා මේක මේ කොනමද සටහන් කරන්න ඕනේ කියන එක අවබෝධයක් තියෙන්න ඕනේ සාමාන්‍යයෙන් 2015 ප්‍රශ්න පත්‍රයේ මෙතනට ලකුණු 6ක් වෙන් කරලා තිබ්බා මේ කොටුව පුරවනවාට ලකුණු 60න් 6ක් right දුව පුතේ ඔය ටික තමයි මූලික වශයෙන් අපි දැනගත යුතු කාරණා අපි ඊළඟට දැන් අපි ප්‍රධාන ඩ්‍රෝවින් අඳින්න තමයි පටන් ගන්න යන්නේ ප්‍රධාන ඩ්‍රෝවින් අඳින්න සැලසුම් චිත්‍ර ප්‍රක්ෂේපණ ඇඳීම පළවෙනි කොටස දුවේ පුතේ මේක ප්‍රක්ෂේපණ ඇඳීම ඔයාලගේ සිලබස් එකේ තියෙන්නේ මුලින් තියෙන සමාංශන ක්‍රමයට ඩ්‍රෝවින් අඳින්න සමාංශ ඒ කියන්නේ ඍජු ප්‍රක්ෂේපණ ටික දීලා සමාංශන ක්‍රමයට ඩ්‍රෝවින් අඳින්න තමයි ඔයාලගේ සිලබස් එකේ මුලින් තියෙන්නේ රූපීය චිත්‍ර වලින් සමාංශන ක්‍රමයට ඩ්‍රෝවින් අඳින්න ඒ වුණාට මම පොඩ්ඩක් වෙනස් කරලා
මුලින් ඍජු ප්‍රක්ෂේපණ කියන්නේ සමාංශන රූපේ අරගෙන ඍජු ප්‍රක්ෂේපණ ඇඳලා පස්සේ දෙවනුව තමයි සමාංශන ක්‍රමයට රෝවින් අඳින්න උගන්වන්නේ. මොකද මම දැනට අවුරුදු 2013 මේ සිලබස් එක පටන් ගන්න එදා සිට අද දක්වා මේ ගුරු වෘත්තේ නියැලෙනවා. ඉතින් මම ළමයි එක්ක ප්‍රායෝගිකව දක්වපු අත්දැකීමක් තමයි ළමයි ඍජු ප්‍රක්ෂේපණ ක්‍රමය ත හුරු වුණාට පස්සේ අඳින්න පුරුදු වුණාට පස්සේ සමාංශන ක්‍රමයට අඳින එක හරිම ලේසි. නැත්තම් හුඟක් ළමයි සමාංශන ක්‍රමයක ඉස්සලා පටන් ගත්තාම පොඩ්ඩක් ඇඳගන්න පොඩ්ඩක් අපහසුතාවයක් දක්වනවා. ඒ හින්දා මම මේ දක්වපු අත්දැකීම් තුලින් මුලින් ඍජු ප්‍රක්ෂේපණ ක්‍රමයට අඳින ආකාරය පෙන්නලා ඒ කියන්නේ සමාංශන රූපේ අරගෙන ඍජු ප්‍රක්ෂේපණ ක්‍රමයට ඇඳලා ඊට පස්සේ ඍජු ප්‍රක්ෂේපණ කොහොමද ආය නැවත සමාංශන ක්‍රමයට අඳින්නේ කොහොමද කියන එක පැහැදිලි කරන්න. ඉස්සලාම අපි බලමු ඍජු ප්‍රක්ෂේපණ ක්‍රමයක් කියන්නේ මොකද්ද, මේකේ මොනවාද මොන වගේ රූපද ඇඳෙන්නේ. අපි බලමු මොනවාද මේ ඍජු ප්‍රක්ෂේපණ ක්‍රමය කියන්නේ කියලා. ඍජු ප්‍රක්ෂේපණ ක්‍රමයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ප්‍රථම කෝණයේ ප්‍රක්ෂේපණ සහ තෙවන කෝණයේ ප්‍රක්ෂේපණ. දැන් දුවේ පුතේ 2015 ප්‍රශ්නේ ආවේ ප්‍රථම කෝණ ප්‍රක්ෂේපණයෙන් අඳින්න. 2016 ප්‍රශ්නේ ආවේ තෙවන කෝණ ප්‍රක්ෂේපණයෙන් අඳින්න. 2017 18 දෙකම ආවේ ප්‍රථම කෝණ ප්‍රක්ෂේපණයෙන් ඩ්‍රෝවින් එක අඳින්න. එතකොට අපි බලමු මොකද්ද මේ ප්‍රථම කෝණ ප්‍රක්ෂේපණය, තෙවන කෝණ ප්‍රක්ෂේපණය. මොකද්ද මේ ප්‍රථම තෙවන කෝණ කියන ප්‍රක්ෂේපණ කියන්නේ මොකද්ද කියලා. අප මම ඉස්සලාම ප්‍රථම කෝණ ප්‍රක්ෂේපණය කියන්නේ මොකද්ද කියන එක පැහැදිලි කරලා ඉන්නම්. ඒ සඳහා මම පොඩි උදාහරණයක් ගන්නා. හරි බලමු අපි ප්‍රථම කෝණ ප්‍රක්ෂේපණය කියන්නේ මොකද්ද කියලා. ප්‍රථම කෝණ ප්‍රක්ෂේපණයෙන් ඇඳහම ප්‍රථම කෝණ ප්‍රක්ෂේපණය කියන්නේ මොකද්ද? අපි දැන් මේ මිනිස්සෙක් ඉන්නා මෙතන මේ තියෙන්නේ සමාංශන රූපය. මේක ත්‍රිමාන රූපය. ත්‍රිමාන රූපය. එතකොට මේ සමාංශන රූපේ ත්‍රිමාන රූපය. දැන් අපි මේකේ මම දැන් මේකේ ඉදිරි පෙනුම මේ මිනිස්සගේ මේ ඉදිරි පෙනුම මේ පැත්ත විදිහට ගන්නවා. පැති පෙනුම මේ ඉදිරි පෙනුම. මේ පැති පෙනුම මං සැලැස්ම උඩින් එන්නේ, මං ඒක පස්සේ ගන්නම්. දැන් ප්‍රථම කෝණ ප්‍රක්ෂේපණය කියන්නේ මේකයි. දැන් මේ මිනිස්සයා ඉස්සරහට දැන් මේ ත්‍රිමාන රූපේ මේ මිනිස්සයා ගිහින් හිට ගන්නවා. දැන් ඉදිරි පෙනුම මම මේ දිශාවෙන් එන්නේ කිව්වේ. මේ මිනිස්සයා ගිහින් හිට ගන්නවා. දැන් ත්‍රිමාන රූපේ මේ මෙතන ඇන්ගල් එකෙන් බැලුවොත් මේ රූපේ පැති තුනක් පේනවා. මේ දිශාව පේනවා, මේ දිශාව පේනවා, එක්කම මේ දිශාව පේනවා, ඒ එක්කම මේ දිශාව පේනවා, උඩින් පේන දිශාව. ඒ තමයි ත්‍රිමාන රූපේ හැටි. දැන් අපි දැන් ඍජු කෝණ ප්‍රක්ෂේපණයේදී අපි ඉදිරි පෙනුම අඳිද්දී අපි ඉදිරි පෙනුම ඉස්සරහෙන් ගිහින් හිට ගන්නවා. දැන් මෙන්න මේ ආකාරයෙන් දැන් මම ගියා වගේ මෙතෙන්ට ගිහින් මේක ඉස්සරහෙන් හිට ගන්නවා. දැන් මේ මිනිස්සයා මේ ඉස්සරහෙන් හිට ගන්නවා. එතකොට මේක ඉස්සරහෙන් හිටගත්තට පස්සේ මෙයාට වෙන මොකවත් පේන්නේ නැහැ. ඉදිරියෙන් පේන ටික විතරයි පේන්නේ. මම වෙන කලර් එකකින් මේක පෙන්වන්නම්. දැන් මෙයාට ඉදිරියෙන් හිටගත්තට පස්සේ පේන වර්ණ, පේන විදිය. දැන් මෙයාට ඉදිරියෙන් හිටගත්තට පස්සේ පේන්නේ ඉස්සරහෙන් මෙන්න මේ ටික පේනවා.
ඒක මෙන්න මේ ටික පේනවා. ඒක මෙන්න මේ ටික පේනවා. ඔය මම කුරුටු ගාපු ටික ඔය මං කුරුටු ගාපු ටික තමයි පේන්නේ. ඉදිරියෙන් හිටගත්තාම. දැන් අපි ප්‍රථම කෝණ ප්‍රක්ෂේපණයේදී ප්‍රථම කෝණ ප්‍රශ්නේ ප්‍රක්ෂේපණයේදී අපි දැන් මේ බලන රූපේ අපි ඒක පිටිපස්සෙන් තමයි අඳින්නේ. මේ පැත්තෙන් බැලුවා ඒ පේන රූපේ අපි අඳිනවා පිටිපස්සෙන්. ඒ පේන විදියට. දැන් මේක මේ පැත්තෙන් පේන්නේ දැන් මම මෙන්න මේ ආකාරයෙන්. දැන් මේ රූපේ මෙන්න මේ ආකාරයෙන් තමයි පේන්නේ. ඔක හරියට ගත්තොත් ඉස්සරහින් හිටගත්තාම පේන්නේ මෙන්න මේ ආකාරයෙන්. මේ තියෙන්නේ මේ කොටුව. මේ තියෙන්නේ මේ කොටුව. මේ තියෙන්නේ මේ කොටුව. ඕක තමයි අපි ඉදිරි පෙනුම වෙන්නේ. අපේ ඉදිරි පෙනුම වෙන්නේ ඕක. දැන් අපි බලමු මේකේ පැති පෙනුම. දැන් මං අන්නේ ඉදිරි පෙනුම. දැන් මේ මනුස්සයා ගිහින් මේ ඉස්සරහගෙන. දැන් පැති පෙනුම කියන්නේ මේ මනුස්සයා ගිහින් හිට ගන්නා මෙන්න මේ පැත්තේ. පැත්තෙන් එතකොට අනිත් ඒවා මුකුත් පේන්නේ නැහැ. මේ පැත්තෙන් පේන්නේ මොකද්ද කියන එක බලන්න ඕනේ. එතකොට මම වෙන වර්ණයක් ගන්නවා ඒ සඳහා. එතකොට දැන් පැත්තෙන් බැලුවාම මේ මනුස්සයාට පේන්නේ මෙන්න මේක මේ ටික විතරයි. මෙන්න මේ එක පැත්තෙන් බැලුවා. දැන් අපි ඔන්න ඔය පේන එක අපි ඇඳලා පෙන්නනවා. මෙතනින් බැලුවා දැන් මේ දිශාවෙන් බැලුවා බලලා මේකෙන් පිටිපස්සෙන් තමයි අඳින්නේ. මෙන්න මේ ආකාරයෙන්. දැන් ඕක තමයි පැත්තෙන් පේන්නේ. මේ තියෙන්නේ ඉදිරි පෙනුම. මේ තියෙන්නේ පැති පෙනුම. දැන් සැලැස්ම. සැලැස්ම බලමු. මම සැලැස්ම සඳහා වෙන පාටක් ගන්න. දැන් අපි දැන් උඩින් බලන්නේ. දැන් අපි යනවා මේ උඩට. උඩට ගියාම උඩින් බැලුවාම පේන මොකද්ද කියන එක අපි බලමු. උඩින් බැලුවාම පේන්නේ මොකද්ද? දැන් අපි බලමු දැන් මේක උඩින් බැලුවාම අපිට පේන්නේ මෙන්න මේ ටික. ඒක පේනවා. මෙන්න මේ ටික පේනවා. ඔච්චරයි පේන්නේ. උඩින් බැලුවාම ওই ටික පේන්නේ. දැන් අපි ওই උඩින් බැකපු දේ අපි ඩ්‍රෝවින් එකේ පල්ලෙහෙන් ඇඳගන්න ඈ. මං කිව්වේ දැන් ඉදිරියෙන් බැලුවා ඒක පිටිපස්සෙන් ඇඳලා. පැත්තෙන් බැලුවා ඒක පිටිපස්සෙන් ඇඳලා. උඩින් බැලුවා ඒක යටින් ඇඳලා. ඒක තමයි ප්‍රථම කෝණේ ඍජු ප්‍රක්ෂේපණ කියන්නේ. දැන් තෙවන කෝණේ ඊට වඩා වෙනස්. තෙවන කෝණේදී මම මේක පැහැදිලි කරන්නම් මොකද්ද කියලා. ඉස්සලා අපි ප්‍රථම කෝණේ ඉගෙනගෙන ඉමු. ප්‍රථම කෝණේ ඉගෙන ගත්තට පස්සේ අපිට පුළුවන් තෙවන කෝණේ ඉගෙන ගන්න. ඒක තමයි ඉතාමත් පහසුයි. දැන් මම මේක ප්ලෑන් එක අඳිනවා. ප්ලෑන් උඩින් බැලුවාම අපිට පේන්නේ මේ තියෙන ප්ලෑන් එක. මේ තියෙන උඩ ධාරේ. මේ කොටස. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ පැතිපෙනුම. පැතිපෙනුම sorry. සැලැස්මේ ඉතුරු යට කෑල්. දැන් මේ තමයි අපේ සැලැස්ම. මේ තමයි අපේ ඉදිරිපෙනුම. මේ තමයි පැතිපෙනුම. මේ තියෙන්නේ සැලැස්ම. දැන් අපි දුව පුතේ මේක දැන් මෙහෙම තිබ්බට අපි ඩ්‍රෝවින් එකේ ලස්සනට කොලේට ඔක ගන්න ඕනේ. ඔක අපි ලස්සනට කොලේට ගන්න ඕනේ. අපි බලමු කොහොමද මේක කොලේට අඳින්නේ කියලා. ඇතර දුව පුතේ දැන් බලන්න මේ ඩ්‍රෝවින් එකේ මම ටිකක් මාන දැම්මොත්. උස පළල දැම්මොත්. උස පළල දැම්මොත්. අපි හිතමු මේක උස මම ඒ සඳහා වෙන වර්ණයක් ගන්නම්.
භාවිතා කරපු නැති වර්ණයක්. මේ උස 70යි. ඒ වර්ණ දුවල පුදාලට පැහැදිලිව දිස් වෙනවා දන්නේ නැහැ. මම ඒ හින්දා වෙන තද වර්ණයක් ගන්නම්. හැත්තෑවයි. ඊට පස්සේ මේ උසට අපි මේ පළල ගමු 60යි කියලා. මේ දිග ගමු අපි 30යි. මෙන්න මෙතන ගැප් එක තියෙනවා 10ක් ගම්. ඔයාගේ මාන ගත්තා කියලා හිතමු. එතකොට අපි බලමු දැන් දුවේ පුතේ දැන් බලන්න ඉදිරි පෙනුමේ උස කොච්චරද? මේ තියෙන ඉදිරි පෙනුමේ උස. ඉදිරි පෙනුමේ උස 70යි. උස 70යි. ඒ කියන්නේ මේ උස 70යි. දුවේ පුතේ බලන්න පැතිපෙනුමෙත් උස 70යි. පැතිපෙනුමෙත් මේ උසමයි. ඉදිරි පෙනුමටත් තියෙන ඒ උසමයි. එතකොට ඒ උසත් 70යි. දැන් බලමු පැතිපෙනුමේ ඉදිරි පෙනුමේ පළල කොච්චරද කියලා. පළල හිටිනවා 60ක්. ඇයි? මෙතන ඉඳන් මෙතෙන්ට දුර. එතකොට මේ දුර 60යි. ඒ දුර 60යි. මේ අතර දුරවල් ලකුණු කරලා නැහැ. දැනට හිතන්නේ 60යි. ඊට පස්සේ අපි බලමු පැතිපෙනුමේ මේ දුර පැතිපෙනුමේ ඇත්තටම පොතේ මතන මම විතර පොඩි මම වැරද්දක් වෙලා තියෙනවා. පැතිපෙනුමට මෙන්න මේ කෑල්ලත් සම්බන්ධ වෙනවා. මොකද මෙන්න මෙතන පැත්තෙන් බැලුවාම මම මෙතන මාක් වෙලා නැහැ. දුල පුතාලා කවුරුත් කෝල් එකක්වත් දුන්නේ නැහැ. වැරද්ද. ඒ කොටස මෙතෙන්ට තව සම්බන්ධ වෙන්න ඕන. එතකොට ඒ දුර වෙනවා 60යි. මේ දුර 60යි. ඒ දුර 60යි. 60යි නෙමෙයි sorry. 40යි. ඒ දුර 40යි. ඇයි මෙතන ඉඳන් මෙතෙන්ට 30යි. එතන ඉඳන් මේ කෑල්ල 10යි 40යි. ඒ පැති පෙනුමේ දිග. ඊට පස්සේ සැලැස්ම දුවේ පුතේ මේ ඉදිරි පෙනුමේ පළලම තමා කෙලින්ම සැලැස්මට එන්නේ. ඇයි මේ දුරම තමා මේ දුර වෙන්නේ. එතකොට සැලැස්ම පළල මෙතන වෙනවා 60යි. සැලැස්මේ පළල වෙනවා. මේ සැලැස්මේ පළලම තමා මේ සැලැස්මේ මේ දිග වෙනවා. පැතිපෙනුමේ මෙන්න මේ දුර 40. මෙන්න මේ දුර තමා 40. දැන් අපි දුවේ පුතේ මෙන්න මේක අපි ලස්සනට A4 sheet එකට ගන්න ඕනේ. කොලේට ගන්න ඕනේ. ඊළඟට අපේ තියෙන ඒ කාර්යය. මේක මේ දැන් මං කටුවට සටහන් කරපු එක කොලේට ගන්න ඕනේ. දැන් අපි එතකොට කොලේ බෙදා ගන්න ඕනේ.
දැන් මේක තමයි දුවේ පුතේ අපි කිව්වේ සිහින් අකණ්ඩ රේඛා සිහින් අකණ්ඩ රේඛා සිහින් අකණ්ඩ රේඛා වලින් අපි ඉස්සලාම දැන් අපේ මේ පළල 60යි 60 රේඛා අපි 60 පළලට මෙතන මම දුවේ පුතේ A4 කොලේදී මේ drawing sheet එකේදී මේක මාන කඩා ගන්න ආකාරය මම ලොකු drawing එකක් පැහැදිලි කරන අවස්ථාවේදී ඒක පැහැදිලි කරන්න මම දැනට මේ drawing මොකද මම දැන් මේ ලා කොළපාට වර්ණයක් දුවල පුතාලට සමහරකට TV screen එකේ පේන්නේ නැතුව ඇති අපි සාමාන්‍යයෙන් මේ 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 ඝන අකණ්ඩ රේඛා නැතුව මේ සිහින් ඛණ්ඩ රේඛා අකණ්ඩ රේඛා භාවිතා කරන්නේ මේවා අපිට මකණ්ඩ වෙනවා මේක පේන්නේ නැති වෙන්න තමයි අඳින්නේ මේ රේඛා ටික අපි අඳින්නේ පේන්නේ නැති වෙන්න දැන් මම මේ දුර 60ක් වෙන ආකාරය තමයි මේ දුර ඊට පස්සේ අපිට තියෙනවා පැතිපෙනුමේ 40 ඝනකම් 40 මේ දුර 40ක් වෙන්න මම දැන් මේ දුරවල් ගන්න ඇත්තටම මේ මැනලා නෙමෙයි ඒතකොට සමහරකට ඒ දුර වල අඩුපාඩු පේන්නේ සමහරකට උස මට්ටම් වෙනස් වෙන්න පුළුවන් දුවලා පුතාලා මේ drawing අඳින්දී හොඳට ruler භාවිතා කරලා අඳින්න ඕනේ ඊට පස්සේ අපි දන්නවා මේකේ drawing එකේ උස 70යි උස 70යි උස 70යි එතකොට අපි මේ අතට මේ gap එක 70 වෙන්න මේ වගේ රේඛාවක් අඳගන්න මොකද අපේ drawing එකේ පළල හිටින්නෙත් 70 drawing එකේ පැතිපෙනුමේ උස හිටින්නෙත් 70 ඉදිරි පෙනුමේ උස හිටින්නෙත් 70 ඊට පස්සේ මෙතන ඊළඟට plan එක සම්පූර්ණ උස 40යි අපි දුවේ දැන් ඊළඟට තමයි අපේ මේ ඝන ඛණ්ඩ රේඛා වලින් මේ drawing එක අඳින්නේ ඝන ඛණ්ඩ රේඛා මොකටද මම භාවිතා කරනවා කියන්නේ ඉස්සලා රේඛා සම්බන්ධව කතා කරද්දී මේ drawing එකේ ඉස්සරහට හොඳට කැපිලා පේන ටික තමයි අපි ඒ කියන්නේ මේ drawing එකේ මේ ප්‍රධාන රාමු දැන් අපි මේ සිහින් අඛණ්ඩ රේඛා වලින් භාවිතා කරේ මේවා මකන්න වෙනවා අයින් කරන්න වෙනවා දැන් අපි බලමු දැන් මේකේ ඉදිරි පෙනුම මේ drawing එකේ අඳින්න ගිය දැන් අපි ඒ සඳහා මම කළු වර්ණය භාවිතා කරන්න ඝන ඛණ්ඩ රේඛා. එතකොට අපේ ඉදිරි පෙනුම තියෙන්නේ මේක. 60ක් උස 70ක් උස 60ක් පළල. එතකොට දැන් මේ පැතිපෙනුමේ දුවේ පුතේ ඊළඟට මේ මම මේ උස සටහන් කරේ නැහැ මෙතන මේ drawing එක අපි හිතුවා මේ උස මිලිමීටර් 20ක් උසයි කියලා. අපි එතකොට මේ 20ක් උසින් මෙතන රේඛාව ඇඳ ගන්න ඕනේ. මිලිමීටර් 20ක්. මම ඒ දුරවල් එතන සටහන් කරලා නැහැ. මේ දුර මිලිමීටර් 20යි මම මෙතන ඉඳන් මෙතෙන්ට 20යි මෙතන ඉඳන් මෙතෙන්ට 40යි කියලා සලකමු එතකොට මේ කොටස එතකොට මේ මෙන්න මේ දුර 20ක් වෙනවා මේ දුර 40ක් වෙනවා එතකොට අපි මේ 20ක් දුරින් මේක කඩා ගන්න ඕනේ මේ තමයි දුවේ පුතේ මේකේ ඉදිරි පෙනුම ඔය තියෙන ඉදිරි පෙනුම front elevation එක front elevation ඉදිරි පෙනුම ඊට පස්සේ අපි බලමු පැති පෙනුම මේ තියෙන්නේ පැති පෙනුමේ
එතකොට පැතිපෙනුමේ දුවේ පොතේ මෙතන මිලිමීටර් 30ක් දුරින් 10ක් දුරින් මේ රේඛාවක් එන්න ඕනේ. තව මිනු. ඊළඟට මේකේ සැලැස්ම. සැලැස්ම හරි ලේසි. සැලැස්ම මේ පළල තමා පල්ලයට ගිහින් තියෙන්නේ. මේ පළල තමා මේකේ සැලැස්මේ උස වෙන්නේ. එතකොට සැලැස්ම මේ තියෙන්නේ. සැලැස්ම අපි සැලැස්ම මේ ඇඳපු සැලැස්ම මතන ඇඳ ගන්න ඕනේ. එතන දුවපතේ මේක මේ ස්මාර්ට් බෝඩ් එක ඇඳිදි පොඩි පොඩි අඩුපාඩුකම් වෙලා තියෙනවා. මේ ඩබල් ඉරි වැදිලා තියෙනවා. ඒවා සිංගල් ඉරි විදියට එන්න ඕනේ. මේ තමයි දුවපතේ සැලැස්ම. දැන් තමයි මේ තමයි ඉදිරි පෙනුම, පැති පෙනුම, සැලැස්ම. මේක තමයි ඍජු කෝණ ප්‍රක්ෂේපණේ ප්‍රථම කෝණේ ඇඳීම. එතකොට හැම වෙලේම ඉදිරි පෙනුම ඉස්සරහා. මේ තියෙන්නේ ඉදිරි පෙනුම. පැති පෙනුම. සැලැස්ම. ඉදිරි පෙනුම, පැති පෙනුම, සැලැස්ම. දැන් දුවපතේ මේ ඩ්‍රෝවින් එකක් අනිද්දි මාන හොයද්දි හරි ලේසි. දැන් බලන්න මේකේ සැලැස්මේ පළලම තමා සැලැස්මේ පළල. ඉදිරි පෙනුමේ පළලම තමා සැලැස්මේ පළල. ඒකම ඉදිරි පෙනුමේ උස තමා පැති පෙනුමේ උස. ඒකම පැති පෙනුමේ මෙන්න මේ මම වෙන පාටකින් එක අඳින්න නැත්නම් දොළ පුතාලා පටලව ගන්නවා. බලන්න පැති පෙනුමේ පළල තමා හිටින්නේ සැලැස්මේ පළල. සැලැස්මේ මේ මේ උස සැලැස්මේ උස සැලැස්මේ පළල හිටින්නේ ඉදිරි පෙනුමේ පළල. දැන් අපි දුවේ පුතේ මෙතනින් ඉවර නෑ. මේක අපි මාන සලකුණු කරන්න ඕනේ. මාන දුරවල් සලකුණු කරන්න. මම ඉස්සෙල්ලා අර දුරවල් සලකුණු ආකාරය ඉගැන්වුවේ. දැන් මේ වගේ ඩ්‍රෝවින් එකක් ආවහම කොහොමද සලකුණු කරන්න කියලා ඉගෙන ගන්න. එතකොට ඒ සඳහා අපි මම එකක් දෙකක් ලියන්න. නිවැරදි ආකාරයට මේ වගේ ඊස 1:3 අනුපාතයට ඊස දාන්න ඕනේ.
දැන් මෙතන අපේ සැලැස්මේ ඉදිරි පෙනුමේ දිගාවේ 60යි. එතකොට අපි මේකේ 60 මේ විදිහට සලකුණු කරන්න ඕන. දුවපොතේ දැන් බලන්න මේ සැලැස්මේ මේ තියෙන උස මේ මෙන්න මේ දුර කෙලින්ම තමයි මෙතෙන්ට මේ දුර එන්න ඕනේ. මොකද අපේ සැලැස්මෙන් එන දුරයි මේ මෙන්න මේ මේ ලක්ෂයේ පැතිපෙනුම මේ ඉදිරි පෙනුමෙන් මේ දුරයි එක සමාන වෙන්න ඕන. ඒකම දැන් මාන කීපයක් මම සටහන් කරන්න. පැතිපෙනුමේ පළල 40යි. පැතිපෙනුමේ පළල පැතිපෙනුමේ පළල 40යි. මේ සැලැස්මේ මේ දුරත් දොපතේ මෙන්න මේ ආකාරයට අපි ඇඳලා මේ මාන සලකුණු කරන් තව මාන කීපයක් දුල පුතාලා සලකුණු කරගන්න. දැන් මේ තමයි සාමාන්‍ය මේ ඩ්‍රෝවින් එකක්. එතකොට මේ ඝන කණ්ඩ රේඛා ඝන කණ්ඩ රේඛා අකණ්ඩ රේඛා වලින් මේ වගේ අපේ ඩ්‍රෝවින් එකේ ඉස්මතු වෙන්න ඕන ටික තමයි අපි සාමාන්‍යයෙන් ඩීප් කාණ්ඩේ පැන්සල් එකකින් හරි HB පැන්සලෙන් භාවිතා කරනවා නම් ඒක පොඩ්ඩක් අත පොඩ්ඩක් බර කරලා තද කරලා මේ රූපේ තමයි අපි highlight කරලා ගන්න ඕනේ. මේ රූපේ තමයි highlight. දැන් ওই කොළ පාටින් තියෙන රේඛා ටික අපි සාමාන්‍යයෙන් මැකෙන්ඩ හරි මේ පේන්න නැති වෙන ආකාරයට තමයි අපි සටහන් කරන්න ඕනේ. මේ ආකාරයෙන් තමයි අපි සාමාන්‍යයෙන් මේ ඇවිල්ලා ඍජු කෝණේ ඍජු ප්‍රක්ෂේපණ ආකාරයට ප්‍රථම කෝණේ ඍජු ප්‍රක්ෂේපණ ආකාරයේ නිර්මාණයක් තමයි අපි දැන් ඇන්දේ. අපි ඊළඟට අපි යමු මේකේ මේ වගේ අභ්‍යාස කීපයක් දුවල පුතාලගේ නෝට් එකේ ඇති. දුවල පුතාලා දැන් ඒකේ තියෙන අභ්‍යාස ටික ගෙදරදි කරන්න ඕනේ. ඒක තියෙන අභ්‍යාස ටික ගෙදරදි කරන්න ඕනේ. මම තව ඩ්‍රෝවින් එකක් සරල ඩ්‍රෝවින් කීපයක් ඉක්මනින් එන ආකාරය පොඩ්ඩක් දුවල පුතාලට පැහැදිලි කරන්නම්. මේ ඩ්‍රෝවින් එක දුවල පුතාලගේ නෝට් එකේ මේකක් තියෙනවා. මේක පොඩ්ඩක් ඉක්මනින් එතන සටහන් කරගන්න.
දුවල පුතාලා මේක සටහන් කරගන්න ඇති කියලා හිතනවා. අපි යමු මේ වගේ සරල ඩ්‍රෝවින් කීපයක් මම ටටක් ගාලා ඉක්මනින් ඇඳලා පෙන්වන්න. හරි දුවේ පුතේ මේ තියෙන අර මම ඉස්සල්ලා ඇඳපු ඩ්‍රෝවින් එක. ඒ ඩ්‍රෝවින් එකේ ඉදිරි පෙනුම පැති පෙනුම සැලැස්ම සටහන් වෙලා තියෙන ආකාරය. දැන් බලන්න මේක දුවේ පුතේ මේ ඉදිරියෙන් බැලුවාම මේ ඉදිරි පෙනුම සටහන් මම කිව්වා හැම වෙලේම දෘෂ්ටිය ඇහැ තියෙන දිශාවට පිටිපස්සෙන් පිටිපස්සෙන් තමයි මේකේ ඩ්‍රෝවින් එක අඳින්න ඕනේ. ඒ කියන්නේ මේ පැත්තෙන් බැලුවද අපේ ඉදිරි පෙනුම මේ දිශාව මේ දිශාවෙන් බලලා මේක පිටිපස්සෙන් තමයි ඒක කොටස අඳින්නේ. ඊට පස්සේ පැති පෙනුම අපේ මේ දිශාව පැති දිශාව මේ පැත්තෙන් බැලුවා මේක පිටිපස්සෙන් ඇඳා. ප්ලෑන් එක උඩින් බැලුවා මේක යටින් ඇඳා. මේ තමයි ප්‍රථම කෝණේ ඍජු ප්‍රක්ෂේපණවල අඳින ආකාරය. ඊට පස්සේ මේක අපි කොලයකට ගත්තා. හැම වෙලේම ඉදිරි දිශාව යටින් තමයි ප්ලෑන් එක එන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඉදිරි දිශාවට යටින් තමයි ප්ලෑන් එක එන්නේ. ඍජු ප්‍රක්ෂේපණවල. මේකේ පැතිපෙනුම ඊට පිටිපස්සේ අපි ඇඳලා තියෙනවා. අපි ඊළඟට බලමු. මේ තියෙන පොඩි පොඩි ඩ්‍රෝවින් කීපයක් තියෙනවා. මේවා මම ඉක්මනින් දුවල පුතාලට ඇඳලා පෙන්වන්න. හරි දැන් අපි බලමු මේ ඩ්‍රෝවින් කීපයක් අපි ඉක්මනින් ඇඳලා බලමු. මේ තියෙන්නේ තව සමාංශ රූපය. මේ තියෙන ඉදිරි දිශාව, මේ තියෙන පැති දිශාව, මේ තියෙන සැලැස්ම. දැන් මම වර්ණ කීපයක් අරගෙන ඉක්මනින් මේ මේවල ඍජු ප්‍රක්ෂේපණ ප්‍රථම කෝණයෙන් අඳින ආකාරය. දැන් අපි හිතමු දැන් මේකේ ඉදිරි පෙනුම ඉදිරියෙන් බැලුවාම ඉදිරියෙන් බැලුවාම අපිට පේන්නේ මෙන්න මේ ටික. ඉදිරි පෙනුම මේ ටික. පැතිපෙනුමට හිටිනවා මෙන්න මේ ටික. සැලැස්ම මෙන්න මේ ටික. දැන් ඍජු ප්‍රක්ෂේපණවල දැන් අපි එතකොට ඉදිරි පෙනුම මේක දැන් ඉදිරියෙන් බලලා පිටිපස්සෙන් අඳින්නේ. දැන් මේ පැත්තේ ඉදිරියෙන් බැලුවා අපි දැන් මේක දුර අපි හිතමු 50යි කියලා. 50යි උස 30යි පළල 40යි.
එතකොට මේකේ දැන් ඍජු ප්‍රක්ෂේපණය ඉදිරි දිශාව මේ කොටුව අපි මෙතනින් මේ ආකාරයෙන් සටහන් කරගන්න. එතකොට මේක 50 උස 30 උස 50 පළල 30 උස. ඊට පස්සේ පැතිපෙනුම පැතිපෙනුම ගත්තාම පැතිපෙනුම මෙතන මේ ආකාරයෙන් පැතිපෙනුම හිටනවා. පැතිපෙනුම පළල 40යි උස 30යි. සැලැස්ම 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 ගත්තාම සැලැස්ම යටින් එන්නේ උඩින් බැලුවා යටින් ඇඳා සැලැස්ම මේ දිග 50යි. ඒ කියන්නේ සැලැස්ම මේ දිග 50යි. මේ දිග 50යි. පළල පළල කියන්නේ මේක උස හිටින්නේ උස වෙනවා කීයක්ද මේ පළ 40යි. දැන් මේක අපි drawing කොලේට ගත්තා. drawing කොලේට ගන්න ඕනේ. එතකොට මේ drawing කොලේට ගනිද්දී මේකේ ඉදිරි පෙනුම මේ ආකාරයෙන් 50 40 පැතිපෙනුම මේකේ උසම තමයි පැතිපෙනුම හිටින්නේ. පැතිපෙනුම උස 40යි. පැතිපෙනුමේ පළල හැබැයි උස 30යි හිටින්නේ මේකේ. උස 30යි. පැතිපෙනුමේ පළල 40යි. පැතිපෙනුමේ පළල 40යි. ඒතොර සැලැස්ම මං කිව්වා සැලැස්ම කෙලින්ම ඉදිරි පෙනුම යටින් තමයි සැලැස්මන්නේ. සැලැස්මේ පළල 40යි. මේ උසමයි. මේ පළලමයි. 40යි. 50යි. මේ පැතිපෙනුමේ පළල තමයි සැලැස්මේ උස හිටින්නේ. මේ තමයි ඉදිරි පෙනුම. මං කෙටියෙන් ලිය. ඉදිරි පෙනුම පැතිපෙනුම සැලැස්ම. මෙයා දුවේ පුතේ හරියට රූල් තියලා ඇඳ ගන්න ඕනේ. දුවල පුතාලගේ ඩ්‍රොයින් වල මම මේ වගේ පොඩි රූප සටහන් කීපයක්ම සටහන් කරලා තියෙනවා. දුවල පුතාලා රූල් තියලා පිළිවෙලට අඳින්න ඕනේ. ඩ්‍රොයින් එකේ රූල අනිවාර්යෙන් භාවිතා කරන්න ඕනේ. මේක ඉක්මනින් දුවල පුතාලා සටහන් කරගන්න දුවල පුතාලගේ නෝට් එකේ ඉඩ තියෙන තැන. මං හිතන දුවල පුතාලා මේක ඇඳගෙන ඉවර ඇති කියලා. අපි යමු ඊළඟ ඩ්‍රෝවින් එකට. දැන් පුතේ අපි ඉක්මනින් මේක බලමු. මේකේ කොහොමද හරි අපි දැන් බලමු ඊළඟට මේකේ කොහොමද ඉදිරි පෙනුම පැති පෙනුම සැලැස්ම තියෙන්නේ කියලා. මම දැන් ඉක්මනින් ඉස්සෙල්ල තරම් කාලය ගන්නෑ. මේ තියෙන්නේ අපේ ඉදිරි පෙනුම. මේ පැත්තෙන් ඉදිරියෙන් බැලුවාම අපිට පේන්නේ මෙන්න මේ ටික. අපි මේ මෙතනින් හිටගත්තාම මම කිව්වා ඉදිරි පෙනුම ඉස්සරහා මේ වගේ හිටගන්න. එතකොට දුවර පුතාට පේන්නේ ඉදිරි පෙනුමේ මෙන්න මේ ටික. එතකොට ඉදිරි පෙනුම පේන එක මම මෙහෙම ඇන්දොත්
මේක තමයි ඒ කොටස. ඉදිරි පෙනුම. දැන් පැති පෙනුම. පැති පෙනුම මේ දිශාවෙන් ගත්තාම අපිට පැත්තෙන් පේන්නේ මෙන්න මේ දෙක. එතකොට පැත්තෙන් අපිට පේන්නේ මෙන්න මේ වගේ දෙයක්. මේ තමයි C හා B කොටස. සැලැස්ම ගත්තාම උඩින් බැලුවාම අපිට පේනවා මෙන්න මේ ආකාරය. D සහ E. දැන් දුවේ පුතේ ඊළඟට මේක අපි ගන්න ඕනේ අපේ drawing sheet එකට. Drawing sheet එකට ගනිද්දි මම කිව්වා ඉදිරි පෙනුම සහ සැලැස්මේ උස. දැන් ඉදිරි පෙනුම අපිට එනවා මෙන්න මේ ආකාරයෙන්. පැති පෙනුමත් ඒ උසමයි. පැති පෙනුමත් ඒ උසමයි. පළල වෙනස් වෙනවා. අපේ සැලැස්මේ පළල ඉදිරි පෙනුමේ පළලමයි. සැලැස්මේ උස මේ පැති පෙනුමේ උසමයි. මෙන්න මේ උසමයි හිටින්නේ. එතකොට මේ තමයි C D කොටස, මේ A කොටස. මේ තියෙන්නේ සැලැස්මේ D සහ E. මේ ආකාරයෙන් දුවේ පුතේ drawing එකක අපිට ඉදිරි පෙනුම, පැති පෙනුම, සැලැස්ම අපිට හඳුනා ගන්න පුළුවන්. මේ අපි තව drawing එකක් ඉක්මනින් ගමු. මොකද කාල වේලාව අද දවසට අවසන් වෙන්න ළඟ නිසා. හරි. අපි ඉක්මනින් මේකේ බලමු. මේකේ දැන් ඉදිරි පෙනුම ඉස්සරහ මේ තියෙන ෆ්‍රන්ට්. ෆ්‍රන්ට් එක ඉස්සරහා හිටගත්තාම අපිට පේන්නේ මෙන්න මේ ටික. එතකොට අපිට මේකේ ඉස්සරහා පේන්නේ මෙන්න මේ ටික. එතකොට ඒ ටික ඒක අපිට ඉදිරියෙන් පේන ආකාරය ඇන්දොත් මෙන්න මේ ආකාරය. මේකේ පැති පෙනුම ගත්තොත් පැතිපෙනුම අපිට පේන්නේ මෙන්න මේ ටික. දුවපෙත මෙන්න මෙතනත් පොඩි විශේෂත්වයක්. මෙතන දුවලපු දාලට මේ ඇන්ගල් එකක් වගේ දැන් ඉස්සරහින් හිටගත්තාම අපිට ওই ඇන්ගල් එක පේන්නේ නැහැ. ඉස්සරහින් හිටගත්තාම අපිට පේන්නේ ඕකේ. ඉස්සරහින් හිටගත්තාම අපිට පේන්නේ ඕකේ රේඛීය ආකාරය. මෙන්න මේ වගේ ඍජු කෝණස් මේ තමයි මේකේ පැති පෙනුම. සැලැස්ම. සැලැස්ම ගත්තාම සැලැස්මෙත් අපිට මෙන්න මේකත් පේනවා. මෙන්න මේ ටිකත් පේනවා. සැලැස්ම මෙන්න මේ ආකාරයෙන් තියෙනවා. දැන් මේක අපි ඩ්‍රෝවින් කොලේට ගත්තාම මෙන්න මේ ආකාරයෙන් අපි දන්නවා ඉදිරි පෙනුමේ උසමයි පැති පෙනුමේ උස. ඉදිරි පෙනුමේ පළලමයි සැලැස්මේ පළල. පැති පෙනුමේ පළලමයි සැලැස්මේ උස. මේ තියෙන්නේ මේ drawing එක හැඩතල. දුවල පුතාලා මේක ගේ නෝට් එකේ සටහන් කරගන්න. ඒ ආකාරයෙන්ම මේ දුර පළල සියල්ල ඒ ආකාරයෙන් රූල භාවිතා කරලා අඳින්න. මම රූල භාවිතා කරේ නෑ. ඒ හින්දා තමයි ඔය ඇද වෙලා තියෙන්නේ. ඒ හින්දා රූල භාවිතා කරලම දුවල පුතාලා අඳින්දි භාවිතා කරලම අඳින්න.
මේක ඉක්මන් කරලා ඇඳ ගන්න දුවේ පුතේ. මේ සැලැස්මේ පැතිපෙනුමේ තව රේඛාවක් අඩුයි මේකේ. පැතිපෙනුමේ මේ රේඛාව මෙතනින් මේ ආකාරයෙන් එන්න ඕනේ. ඇත්තටම මේක තව ටිකක් උඩින් එන්න ඕනේ. දැන් මේ රේඛාව මෙතනින් මේ ස්ථානෙන්නේ කැඩෙන්නේ. මේ කැඩෙන ස්ථානයටම ගැලපෙන උසින් තමයි මේ ස්ථානේ උස එන්න ඕනේ. හරි දුවේ පුතේ, දුවල පුතාලා අද ඉංජිනේර ඇඳීමේ එක පියවරක් අද ඉදිරියට තිබ්බා. ඒ සාමාන්‍ය විභාග ප්‍රශ්න මෙතනින් තමයි සියල්ලම ආවේ. ඍජු ප්‍රක්ෂේපණ ක්‍රමයට ඉංජිනේරු ඇඳීම තමයි අපි අද ඉගෙන ගත්තේ. ප්‍රථම කෝණයේ ඍජු ප්‍රක්ෂේපණ අපිට තව ඉගෙන ගන්න තියෙනවා. තෙවන කෝණයේ ඍජු ප්‍රක්ෂේපණ අපි ලබන සතියේ මේකේ ප්‍රථම කෝණයේ ඍජු ප්‍රක්ෂේපණ ඇත්තනම් අපි විභාග ප්‍රශ්න තාම සාකච්ඡා කරේ නැහැ. එහෙනම් මේකේ තව පොඩි කොටස් කීපයක් තියෙනවා. අපි ලබන සතියේ ඒ පොඩි කොටස් කීපයක් ඉගෙනගෙන ඊට පස්සේ අපි විභාග ප්‍රශ්න ඍජු ප්‍රක්ෂේපණ ප්‍රථම කෝණයේ ඍජු ප්‍රක්ෂේපණ ක්‍රමයට අපි ඩ්‍රෝවින් අඳින ආකාරය ඉගෙන ගමු. ඒකම ලබන සතියේ අපිට පුළුවන් වෙයි බොහෝ විට තෙවන කෝණයේ ඍජු ප්‍රක්ෂේපණත් කොහොමද අඳින්නේ කියන එක ඉගෙන ගන්න. එහෙමනම් දුවේ පුතේ, දුවල පුතාලට මොන හෝ ප්‍රශ්නයක් තිබෙනවා නම් මාව අමතනවා නම් 0770-316-73 දුරකථන අංකයෙන් විශේෂයෙන් රාත්‍රී 8-9 අතර කාලයේ ප්‍රශ්න තියෙනවා නම් අමතන්න. නැත්නම් අපේ වෙන දුවල පුතාලා තව ප්‍රශ්න තියෙනවා නම් අපේ TELE Sarasaviyaට දුරකථනයට හරි එහි ඊමේල් ඇඩ්‍රස් එකට හරි ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. ඒ සඳහා පිළිතුරු ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අද දවස දුවල පුතාලට මේ පාඩම හොඳට තේරෙන්න ඇති කියලා බලාපොරොත්තු වෙනවා. අපි ලබන සතියේ දුවල පුතාලා මුණගැසෙන බලාපොරොත්තුෙන් අදට අපි මේ වැඩසටහන මෙතනින් අවසන් කරනවා. ආයුබෝවන්.